අයිබවන් භාරණය කළ නොහැකි අදහස් අදත් ධාරණය කරන්නට තීරණය සජීව සංවාදය අප ඔබ වෙතගෙනෙන්නට සූතනම්. අද දවසිත විශේෂීත චරිතයක් තීරණය සමකින් එක් වනවා. එතුන් පිබඳව හදුර්මනකොට එතුමන් දේශපාලිික චරිතයක් නියෝජනය කරන්නේ ගාල විශ්‍රික්්‍යය වර්මා්‍යයේ පා්ිමේතුව නියෝජනය කරන්න නැබොත් සක්ක්‍රී රටී පවතින හරබෝතය විසදන්න ඒ සඳහා මැදිහත්කරුවෙකු වශෙන්තායක වෙනවා. අපි හදුනාකන්නේ හද දවසේ තීරණය සචීව සංවාතය සඳහා එක් සත්්චාතික පක්ෂයේ සභහපතිතුමන් වජර අභේවර්ධන මාත් නැසුභ රාත්‍රයක් ඔබතුමන්ට ප්‍රාර්ථන කරන්නවා මෙ මේ හද දවසේ අපේ එක තුන මුොහොම මුහොද බොහොම විශේෂයි ඉට හේතුව වජිර අභේවර්ධන මහත් මැම මේ රට දැ මේ මොහොතේ තියන තැන ඉතාමත්ම අවදානම් තැනක අපේ ඉන්නේ. අග්‍රමාතතුන් හ දවසේද ජාතිය අමන්ත්‍රනයක නොකට විශේෂ ප්‍රකාශක් සිද්ධ කළලා එතුමන් සඳහන් කරනවාට තියන තැන පිළබඳ වාර්ථික තත්වය පිබඳව. කරුණ සගවන් නැතුව අග්‍රමාත්‍යතුමන් මේ සියල්ල පිළිබඳව ඒ දවසේ හෙළිදරව් කලා ඔබ දකිින් නැති ඔබ අහන් නැති. විශේෂම දැන් හොබතුවන් පාඩණිමේතුව නයෝචනය කළ චරිතයක්. අමාත්‍ය දුර ගණනාවක් හැබවවා දැන් මේ මුහොත වනවිටත් රටේ පවතින මේ අර්බෝදයට විසදුම් හොයන්නට ඉතාමත් සක්්‍රේවදායක වන බාපි දන්න අග්‍රමා්‍යතුන් කමිටු කහිපයක් පත් කළ අත්‍යව වශා හර පළිබඳ වගකීම ඔබතු වන්න තුළ පිරිසට ලබාදුන්නේ පසුගේ දිනව ලි දැක් ඇතුමන් සඳහන් කරපු කාරණාව විශෂම රටේ මේ අත්‍ය වශා හර ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් නොවෙයි අෞෂ දවශ්‍යතාව සම්පර්ණ කිරීම පහු අර්බෝදය විසඳීම කනජිතෙ අරබදම සබූ දුජනතාව මුහුණ දෙදන ගැටලු වලට පිළියම්ස වන්නට අග්‍රමත්තුමන් කටයුතුකන. අභිිය ආරම්භයක් විදිහයට වජි අබේවර්ධන මහත්මය පටන්ගම එතනින් අගමඇතිතුමන්. අපි හැම දෙෙනෙක්ම දන්න කාරනාව හක් චාතික පක්ෂයට, පාදිිමිතුව හිමි වුණේ ජාතිකලයිස්තු න්ත්‍රීතුරයක්. ඒ සඳ හතරරි පත්වන්නේ රනිල් වික්ම සිංහ මහත්මඇතුමන් නියෝචනය කරන්නේ දැන් පාදිමින්තුේ එක් ආසනයක් හබතුමන්ලගේ පක්ෂේ අපි දන්න කාරණාව අ එතුමන් පවාා කියනදේ. ම මයි පාර්ිම තු වාදීනම චරිතය වෙනත් කිසිවකට බලපෑමෙල්ල කරන්නට ැහතුමට ඒ වාදීන බව නිසාම සමහරවිට ජනධිපත්තුමන් හිතන් ඇැති තිබෙන බහතරයක්ත් එකක පාදමේන්තු අපිදන්නව වස්ථාවට අනුකූලබ පාද ම හ ර ම ජාිපත්තු ගේ විශ්වාස නගත් ැත් අට ම අගමැති දරේ හිමව වන්න අරබුද කාරිවාතාවර යත්තෙක වගක ම ක හ හ ප . ෝදනාතියෙන්වයි තුමට අගමැති දුර ාරගෙන මත්තක් හැබයිතුම සදභවින් කළේ කියලා සඳහන්ක මොක් බපුතුමාගේ වික්‍රහය බතුමන්ගේ පක්ෂය නායකතුන් උබුතුමන්ගේ පක්ෂ භාපත්තුවන්. අපි ප්‍රධාන කරනා කීපයක් ගැන අවධානය මුගල තුව තිබෙනවා එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක් හිමිවිච අවස්ථාවද සමස්ත අපේ පක්ෂ ප්‍රධානීන් පක්ෂේ සියලු සංවිධාන ඒක මතික තීරණය කර ජාතික ලයිස්ටවෙන්් පාලිමේන්තුව නියෝජනය කළ යුත්තේ ජාතිකවසිෙන් පිළිගත හැකි නායකත්වයක් ඒ අන්ුව තමයි දැනට ශ්‍රී ලංකාවේ සිටින දේශපාලන පක්ෂාතරින් එහම නායකත්වයක් තිය හැකි හිටපු අග්‍රාමාතය අනි ලික්‍රම්සිකමඇත්තුමා පාලිමේන්තු නියෝජනය සඳහා සියලු දෙනාගේ ආශිර්වාදයෙන් පාලිමේන්තුවට ගී ඒ වගේ මෙතුමා දැන් දින කීපකට කලින් අග්‍රාමාතිධූරය භාරගත්තට පස්සෙත් එතුමා අයිතිවෙන්නේ කිසිම දේශපාලන පක්ෂයකට නෙමෙයි එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි. නමුත් එතුමා මේ භගකීම බාරගන්නේ මුලුමහත් සමස්ත ජනතාවගේ වක්කී මක්හටට එතු බාරගන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අපි බලාපොරොත් ුත් නෑ එතුම එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලෙක් හැටියට නෙවෙයි අපි දකින්නේ. එතුමා අපි දකින්නේ කඩාගෙන වැටිච්ච රටක්. එතුමා දවරුන් දෙෙන රටේ මහා බාණ්ඩාගාරේ ඩො මිලියන හතායි තියෙන්නේ. ඩො මිලියන හතයි තියෙන්නේ එතමට එතුමා බාරගන්න රටේ ඩො එතුමා බාරගන්න රටේ රුපියලුත් නෑ එතුමා භාරගන්න රටේ ඩීසල් පෙටල් බෝම්තෙල් ගෑස් සුත් නෑ. තොකොට හිස් බවක් තිබෙන බාණ්ඩාගාරයක් දුක්විතින මහා සුවාසක් දුක්විදින දෙකූටි තිස් ලක්ෂක ජනතාවක් තරුණතරුණයන් පාසැල්ලන ළමයි ලක් සහතලිස් පහක් අඩාලවිච්ච මහා කුුණාටුවක ටහුවිච්ච රටක් බයනතුව තමාට තියන දැ පුද්ද සහ පළ පුරද්දන් එතුමා බාරගන්න. එතුමා භාරගන්න කාරණය දෙහා බැලුවහම්ම දිගකාලයක් විශේෂයෙන් අපි සඳහන් කළේ එක ආසනය තමයි. හැබැයි මේ ආසනයට පුළුවන් මේ බළුමහතරට සූපච් කරන්න. එනිසා තමයි එතුමා දිවරුන්දීපු අවස්ථාාවඳලා විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් කුම අදහසක් කිවුවත් ඒකක්වත් අදාළ වෙන්නේ නෑ අදාළ වෙන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එතුමා කෙරී තියල තියෙන බලාපොරොත්තුව සහ විශ්වාසයට. මට එතුමා පිළි බඳතියෙන අදැකීම සහ විශ්වාසය වට මට එක දෙයක් බයිරතුව කියන්න පුළුවන් සියලු දෙනා එතුමාට සයු ගෙලබල දෙන්න. මේ රටේ සියලුම දේශපාලන පක්ෂේතුට සහයු ගෙලබල දෙන්න. එතුමා හදල දෙයි ආපහු සියලු දෙනට දේශපානය කරන්න පුළුවන් රට අපි උපතුම. විදි හන් ලාට ෝදන වා ාතික ජන බලවේගේ පාර්ශවෙන් අපි දකිනවා හිනායකතුමන් ොක මරද නායක හත්ම වගේකම ඔබතුමන්ගේ මිත්‍ර පක්ෂයේ සමගි ජන බලවගේ පක්ෂයේ සජිත් ප්‍රමදස නායකතුමන් චෝදනා ගන්නනාාවක්ෙල්ල කරනවා දැන් සර්ව පාක්ෂි කාණ්ඩුවක් නිර්මාණය කරන්න සියල් සූදානම්්‍රතිබියදී. රනි ක් සිහ හත්මයා කඩා කක්පල් කලාව වගේ වැඩක් නිරීදමකර. මේ තැන්න්නේ අපි වතක තබාගතිතු කාරණයක් තින පාල්ලිමේන්තුවේ දෙසය විසි පහහි. රනිල් වික්‍රම සිංහ ඇත්තුමායි ඉවච් කරම දෙේ වි තරක් ං හිටියනේ මේ පීඩ නීතියන්ද. දැම්මේ දෙසය විසිය හතරට විසඳමක් තිබුණ නං මේ දිසිේ විේ අතරෙ එකෙක් නැකට ඉදිරිපච් කරන්න ඕන මේකයි විුදුම කියලා හැබැ රනිල් වික්‍රම සිකම ඇතුමාවා දන් වර්ෂය එකහමාරක් දෙකක් තිස්සේ කියනවා. රට අගා දෙකට යනෝ රට කඩාගෙන වැටනවා. යන්න ඕන පාර එතුමා කියනවා. එතුමා යන්න ඕන පාර දිරිපච් කරන තුමා කිය සම්බඳ එකක් එතුමා කියන හාම දැනට අවුරුත් දෙෙකට උඩුද ඇතුම කියනවා දෙදස් දහනමේ අපි රට බාර දෙෙනකොට ඩොල බිලියන හතයි දසම පහක් එක්ක බාරදුන්න ඇමරිකානු ඩොලර් බිලියන හයි දසම පහක් එක්ක රට බාරදුන්නේ. ඒ භාර දෙෙන අවස්ථාවදි විස්්සයි විස්්‍ය පාලිමින්තුමැති වරණය අපේ ප්‍රතිපති ප්‍රකාශනය අපි කියනවා. අනාගතයේ මේ ගැටල්ුව විසඳන්න තියෙන මාර්ගය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලතින. හැබයි මාජනතාවක පිගත්ත නෑ මහජනතාව අපිට ෙදරයන්න කිව මහාහජනතාව රණනිලි ක්‍රමසි හතර ජෙදරයන්න කිව. මහජනතාව වෙන දිගමනයකට ගිය. එතවනු මහජනතාවේ ගිය නිගමන අනුව අපිට තේරුණ දෙ දහනම අපි නවත්තපු තන්න වෙනස් කරහම. අපි නවත්ේ රුපියල් දෙදස් හයිසය පනහටතිවුණු ගෑස් ටැන්කිය රපියල් එදදා සාර්සිය පනහට දෙදස් පහලවෙේ ජනවාර අයටවැනිදදලා දෙදස් දහනේ දෙෙසම්බර් මාසෙන්කන්න නොවෙනස්ව ලබා දෙවිින්. පෙටල් ඩීසල් ූම්තෙල් ගෑස් නොවෙනස්ව ලබා දෙම. ඉගට තමයි කියන ආර්ථක ලපනාකාරණයක් කරනවා කියලා. දෝටේ ආර්ථික කමිටුව බාර සභාපතිවර හිටපු අගමත අනෙල්ි කකිරසිික මැත්තුවා. එතුමට ගොඩක් අයි දුස් කියන්න පුුවන් ඇමතිවරු තරවෙන්න පුළුවන්. සමහර ඇමතිවරු යම් යම් කැබිනට පත්‍රිකාත් දැම්හ අනුමත කරන්න බැරිවෙන්න පුළුවන් මොක එක නොගැලපෙනවනං එක ඩස් පින්නකට යන්න පුළුවන්. හැබැයි එතුමා රට නිවැරදි මාවතකරගෙන ගිහිල තමයි. අවසාන භාරදුන්නේ. දැම්මේ භාර දෙෙන් අවස්ථාවේ තිබුණ තත්ත්වය වි්සයි විශස පාලිමේතු පැතිවාරණය ක්ත් ජාතිය පක්ෂ පතිපත්ති ප්‍රකාශනය පැහැදිලිව සඳහන් කල්ල කිව්වා. ඉදිරියේන අවුල විසදා ගැනීම සඳහා. වෙනස් නොකර ඒ ජාතික ප්‍රතිපත්ති රාමේ ගමන් කරන්න කියලා. දැන් ඒක දැක තමයි රනිලික්‍රම සින් ආගමැත්තුමා දිගින්තිකටම කියන්නේ. අපි පාලිමේන්තුවේ එකසිය දහතුනගින් මේ ප්‍රශ්ව විසි දන්න බෑ. පාලිමේන්තුවේ එකසිය හැත්ත පහක් පවිතරිය එකතු වෙලා හෙමනැත්තා පාලිමේන්තුවේ දෙේ විසි පහම එකතු වෙලා සියලු දේශපාලන පක්ෂිකටවාඩි වෙලා අපි ජාතික ප්‍රතිපත්ති රාමකට අන්්ඩුවන අධ්‍යාපන ජති ප්‍රපතිය මොකක්ද එතන්දි ජනත යුක්ති පරමණි අදහස කියන්න පුුවන්. ඇතන්දි ශ්‍රීලංකාක නිදශ පක්ෂි අදහස කියන්න පුළුවන් අනිත් දේශපාලන පක්ෂවල අදහස කියන්න පුළුවන්. මොකදද අපි ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය. මොකදද අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තිය. එතකට මේ ප්‍රතිපත්ති මාලාව ජීතික අත කර ගැනීමට ප්‍රත්නයක් දරන්නේ රනිල් වික්‍රමසක මඇත්තුමා අනාගත පරම්පරාවගෙන හිතලා. අපි බිටිං ීට ආණ්ඩුවෙනවා ආණ්ඩු යනවා එන ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ඒ ඒ ප්‍රතිපත්ති මාලාව වෙනස් කිරීම නිසා තමයි මේ අද ශ්‍රීලාංකික මහජනතාව විශලා අර්බු දෙයකට මූරදීල තිබෙන්නේ. ඒ නිසා තමයි හැම වෙේම තුමා උත්සාහරන්න නික් ජාතික පක්ෂ, විශේෂෙන් පෞගගේිය අවරද්ග කාලසීම තුල කිව්වේ යකඩ වගේ වෙනස් කර නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවකට අපි සියලු දෙෙන වාඩිවෙල එක විමු. රට හදන්න න අපි ඔක්කොම ඉන්නේ රටේ ප්‍රශ්නයක් ඇති වෙ තියෙනවනම්. නිදාහස පසේ අම්යම්දේවල් දිනාගෙන තියෙනවනක් නිද සෞඛ්‍යය දිනාගෙන තියනවන නිද සධ්‍යාපන දිනාගෙන තිනවනක් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය දිනාගෙනතියෙන් වනක් නීතිහා සාමය අඩවැඩි වසයෙන් දිනාගෙන තියෙනවනක් කොහොමද අපි ඒ ඒ රට ජාතික ප්‍රතිපති රාම්මකට ඇතුළචක් කරගන්න මහිතරෝ ප්‍රධානකාරණය මේ රණේ විිත්‍රමසිංහ මැන්තුම අගමැති දූරේ ලබාගත් අවස්ථාවේ පාලිමේන්තුී සිටින සියලු දේශපාලන පක්ෂකට වාඩි වෙලා ජාතික ්‍රතිපත්ති මාලාවකට එකකි වීතුව තිබෙනවා. එසේ නොමැතිව අපිට පේනෝ සහර වෙලාට ප්‍රමුකත්වේ දීවිතු කාරය නෙමේ ප්‍රමුකත්වය දෙන්නේ අපි පේනෝ සමහරයකන දාහනමනි සංසූෝදනය ගැන බෝ ොහොඳදයි කමක්නනා එක ඔන්නන් අවශ්‍යනං ඕන වෙලා කරගෙනන්න පුළුව විශවැනි සංසෝධන ගැන කතා කරන. ජනාධපති ක්‍රමය ගැන කතා කරන. එතන මේවා ප්‍රමුකත්වය නෙමි හෙට දානමියාවත් විශසාාවත් වියකාවත් දසල් බුම්ෙල් පෙට ලම්පෙින. ඩසල් භූමිතෙල් පෙටරල් ගෑ සම්බෙන නං ඒක තියන්නවන ආර්ථික ජාතික ප්‍රතිපත්තියක්. ජාත්‍යන්ත්‍ර වශයෙන් කොහොමද අපි ක්‍රියන්කරන්න කියන ප්‍රතිපත්තියක්. ඒ වගේම අපිට මොනවද අපි අලාබ ලබමින් දුවන ආයතන කොහොමදිියඒවා ලාබ ලබනආයතන මවට පරිවර්තනය කරගන්න ද උදාාරයක් හටියට ශ්‍රීලංකාේ විදුලි සදේශ දෙපර්තමින්ද තිබුණා පස්ස ටෙිකෝම් බුණ අද ඔේ අත ෙලිෆෝන් නහතරක් තියන්න පුළුවන් ඇයි. දෙපාර්තමේන්තුව වෙනස් වෙල ටෙිොම්ම එකකට කියිය. එතකොට අපි පාඩු ලබන දෙපාර්තමේතු සදාකල් මහජනය ඇඟ පිට පටවනවද එහමනැත්තන් ඒවා ලාබ ලබන ආයතන බාට පරිවර්තනය කරන ගන්නවත්. ඒ යම් පිරිසක් ඉන්න පුළුවන් දේශපාලනය කරනවා යම් ය ආයතන හර මේක වෙනස් වීතුයි. මේක මේරටේ ජනතාවතීරුන්ගතයේතුයි. මේක මේරටේ අනාගත තරුම් පරම්පරාාවතීරුංගතයේතුයි. එහෙම ක්‍රියා කලොත් මේරට, ආසිාව ඉහළ තැක සෝල යන්න පුළුවන්. ලෝකෙත් ඉහළ තැනක ඔසෝලති යන්න පුළුවන්. ඒට අපිට ජාතික නායකත්වයක් පාලිමේන්තු තුළ තිවිච්චක මහා සම්පතක්. ඒකයි එතුමා ඊය ජාති අමතනකමන් කියන්නේ මම කොළ විිශ්ව විද්‍යාලයේ නිදහස් අධ්‍යාපනය ලැබ උපාධධාරී. එතකොට මම ඒ නිහස් අධ්‍යාපනය බිවිච පුද්ලෙක් හැටියට මේ මහා කේදවාචකගේ බාරගන්න. මට ශක්තියක් තිබීම ගැන එතු ප්‍රකාශ කරනවා එතුම ඒවාගේ කතාව අවස කරන්නකොට කියනවා මට විශ්වා සයි. මම මේ අභියෝගය දිවිහිබියෙන් ජයග්‍රහණය කිරීම සඳහ ක්‍රියා කරනවා කියලා. තියනිසා මම හිතනවා සියලු දෙෙන එකතුල ක්‍රියා කළිතු අවස්ථාවක්. ඉතිං බෙදන්න බෑ පැනලයන්න බෑ හැන්ගෙන්න්න බෑ හැමෝ මඇවිල් වාඩිවෙල කියන්න ඕට ොකක්ද මන්ට තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය. මොකදද තමන්ට තියන ජාතික ආර්ථික සැලස්ම. මහිතන එතෙන්ට සියලු දෙනා එකංකරගත යතුව. හද ම නියෝජන ාජ බ නියෝජන කර ගල හිද ද මර ම අදැක මත්තක ප්‍රටේ ඉදිරිිය සුබවාදී කරන්න මහලකු මෙහයක්ක් ඉටු කරන්න පුළොන් කියලා අපි විශවාස කනො. දැන් අවජිර අපේවදම හ්‍යම . පිදක් පාර්ිමේ තුල විධ චෝදධනා නැකිනවා රණනි ිකන සිංහමහත්ම ්‍රමාාතිදුරයට පත්තමත් එක් දංශ නාධපත්තු මත්තික්ක සාකච්ඡාවක් පැවැත්ව ඒසාකච්ාවේ අනතුරතමයිත ඉද තිර ගන්නේ අග්‍රමාාත්‍යවරය බවට පත්නවා කියලා හැයි ච්චෝදනා තියනවා සාකච්ඡාවිදී. දනට ලක්වෙච්ච කරුණු පිළිබඳ විශේෂම. අපි දකිනවා චෝදනා එල්ල වෙනවා විධ පාර්ශ්වලින් රාජපක්ෂවරන් රකින්න රනිල් වික්‍රම සිහමහත්මේ දිරි පත්නාා කියන රනාව එක අතකින් ගෝට අගෝ හෝම අරල ක්‍රයාමක න පැත්තෙන් අපි දැක අර්ලේග හමන්දිරයේ දිරිිට විරෝත්තාවක් පැවැත්වවා ඉන්න තුරු දැවැන්තකේද වාාචකයක්ක වුණ මසිියල්ලත්තෙක්. දැන් රනිල් වික්‍රම සිංහම හත්මයයා මොකදද මේ සිද්ධකර පුදේ විශේෂම දැන් එතුම මේවි ර. ීල් දේශපාලනක නිරත වෙනවා අද චෝදනාවක්තිනවා ඩීල් කැනම්. මහිතන්නේ ඩීල් බොහම හොද වචනයක් මොකද උදාරණයක් හැටියට එදදා ශ්‍රම්ශය විසි නමී ඇමරිකාව මගේ මතක හැටියට තිස් එවැෙන ජනධිපතිවරයා නිමු ඉ කොමික් ඩීල් එකක් දා නො. ඒ ඒ ආර්ථික ඒ ඩීල් එක හඳ තමයි ඇමරිකාව ලෝකයේ බලවත් රාජයක් බවට පත්වෙන් එතකොට ආර්ථිකයට ඩීල්ලයක් අවශ්‍යයි. දේශපාලනට ඩීල්ල අවශ්‍යයි ඒ දෙකම ක්‍රියාත්ම කරන්න බැරිනං ඒ රට ගොඩගන්න බැෑ එතකොට මේ ඩීල් කියන වචන්නේ ශ්‍රී ලංකා විනිකංග බොහොම අමුතු විදික බලන්න තත්ත්ව ඇතිබෙනවා හැයි රණ විික්‍රම සික පත්තතුමාගේ ඩීල්ි ලන්න කොෝති කියලා දස් පහලවේ ජනවාරි අටවැනිදදලා දෙදාස්ථානේ දක්වා එතුමාගේ බලන්න කොඩිල්ල එකේ තුමා නීතිහා සාමය ස්වාධීනත්වයට තල්ලු කල්ල රාජපක්ෂල හිරේදානයක දීල් එක ද තිහාසයේ රජපක්ෂලා වැලිකටරලති න ිකිමික මහතක කියන ඒතුවක් පුද්ලික ය වන මේේ නීතියේ ස්වාධිපත්වය ස්වාධීන කල්ල ස්වාධීනව යන ක්‍රියාවලේ වැලිකට යන්න බැරිනඟ ඕනහ කියන්න හරිය එතකොට එක දීල්ලගත්ද තුර වෙනකාටහරි ශ්‍රී ලංකාව කියන්න පුළුවන්ද ස්වාධීනත්වෙන් යම් ක්‍රියාවලයක් සිදුවෙලා රාජපක්ෂලා සිරගත වන කියලා මම කියන්න ඒ සිරකතවීම් සම්බන්ධෙන් නීතියේ ස්වාධීන ආධිපත්තය තුමා ඇති කලා එතකොට ඒ කරපු රනිල් වික්‍රම සිංහ නායකතුමාට හැරිලා කුරුහර කියනවන ඩීල ගත්තිවුන කියෙන මහිතන්න්නේඒ ඩීලකු හොඳයි අනිත් එක අපි මතක තබාගතය තු ප්‍රධාන කාරණයක් තිබෙනෝ. රනිල් වික්‍රම සිංහ නායකතුමා නිතර උත්සාකරපු දෙයක් තමයි නීතිය හා සාමය රටේ අපි ලෝකෙන් ආධාර ගන්නනම් ලෝකෙන් අපිට මේ රටට උදව් කරන්නම් මේ රටේ ලෝවෙන් නෝට හොඳර තියෙන් ඕන නීතිය නීතිය පිළිබඳ හොඳ ආධිපත්්‍යයක්ත්තියෙන්න්න ඕො නීතිය සියලුදනාට සමානෙන්ට වන එත නීති සියල්ු ෙනනට සමාන කර ගැනීම සඳහා මංහිතන එතුමාගේ දේශපාලන ජීවිතය කාලය තුළ විසාාල ප්‍රයත්්‍යයක් දරලාතියනෝ නිිවිධා එතුමට ඒකට විරුද්ධව නැගීන්ද ලඇති හැබ එතුමා උත්සාහ කල්ලතියනෝ ඇයි ලෝකෙ බලවත්රාජ්‍යයක් කරන නං මේරට ලෝෙන් ඕෝඩේක බොහොම ශක්තිමත් තැකට ගෙනයාා යුතුව තිබෙන. අධිකරන පද්ධතිය ඉතාම ශක්තිමත් ැකට ගෙනයා යුතුව තිබෙන දේශපාලන කරලිය තිබෙනවා යම් බලයක් ලබාගන්න බලාපොරොත්තු වෙනයි. බලය ලබයගැීම නොහැකි වෙනයි කණඩයමක්කි නවාරය හොරා කියලා. අනි එක්කෙන නො මෙයා හොර කියලා දැ මේ සෙල්ලම අපේ දේශපාලන ජවිත අපි දිගකාලයක් දකල ති නොද එක්සත් ජාතිතක පක්ෂ මට මතකයි අපේ අර්බු දැඇති වුණහම අපේ නනායකු එකනකාට හොරා කියාගන්න එකන්නේ. අපිට මතකයි රාජ්‍යලය සංවිධන තිවනකොට තකයි ලි තඇර මුදර ැතුවා අපි තකයි ගාම නිසායක මැතුම අපි මතකයි ප්‍රේ දර්ස මැතුම එතකොට මොකද වෙන්නේ එක්කෙනෙක් කියන අරයා හොරා කියලා අනිත් එක් කෙන නො මෙයා හොරා කියලා. මට මතකයි ඒකාලේ මම ජයාර්ජාවතන මැත්තුමා ෝඩ් පිසර කියීල හම්වෙලා මං ඇහවා මොකද වෙන්නේ කියලා. මට ජයාර්යාවතන මැත්තුමා කිව්වා වෙන්න එකයි මේ තුන්හතර දෙනා කුලල්කා ගැනීමෙන්. සියලු දෙනා අකාලේ මී යන්න පුළුවන් කියන. එතුමට ඒ තුන්දනාම මීයනකොට ඒ තුන්දනාගේ ම අවසන් කටයුතුරට ජා්‍යාවතනම ඇතුම සම්බන්ධ වන. බලන්න ඊට පස්සේ එක්කෙනෙක් මියගිය හාම අනිත් දෙන්න ඇවිල්ල කියනෝ අපේ ශේෂ්ඨ නායකයනූ කියලා මල් බලයද්දාානු. හැබැයි මිය අනතුරුම කියනවා හොරා කියලා. දැ මේ දේශපාන සංස්කෘතිය තයයි වෙනස් වීුත්තේ ම කියන්නේ රටක යම්කිසි අයතා ක්‍රියවලියන් සිද්ධ වෙනවන ලූකි පුරාම සිද්ධ වෙන මනුස්්‍යෝ වැඩ කරන්නේ. ඒ මනුසයන්ගේ හැදියාවනුව සහ පිළිවෙලානො යම්යම් අයතා ක්‍රියාවන් සිදුවන්න පුළුවන්. ඒ පාලනය කරන්න තම ීතිීති පද්ධති ඇතිවෙන. එතකොට පාලිමේන්තුවයේ තියන තමන්ගේ වරප්‍රසාධෙට මවාහ වෙලාරයටම මෙට හොරක්කිනට වඩා හොඳයි ළඟමතියන පොලිසිටිකි කියල් පමිලක් කරහම හොර ඩු තියෙනවා කියලා. එතකොට කියන්න පුළුවන් දේශපාලන බලය නිසා. ඒක නිසි පරීක්ෂණයක් නොවන්න පුළුවන්ගල. ැ ඒ පැමිණිල්ල යුවෙන් එක දක්වා යන්න පුළුවන් ඒ පැමිණිල්ල. එතකොට අපි දේශපාලන භූමිකාවේ දුර්රුවලයන්ගේ ස්ොභාවයක් තමයි අර අහුරාමය හරක්කයකි ඉන්න. ඇයි ඔහුට දර්ශනයක් නෑ. ඔහුට රටගෙන වෙන මාර්ගය පිළිබඳ අවබෝධයක් නෑ. මොකක්ද තමන් කරන්නය නිකෙ අවබෝධයක් නෑ. ඒමනත මේ ආණ්ඩුවේ කාලයක්ඉ ඉන්නවා එයටමස රගණ්ඩුවේ කාලයක් ඉන්න. ඊළඟාණ්ඩුව පිහිටුවන්න කිටුවන්නකොට අ්ඩුවෙන් පල්ල කිහිල්ලා අරආ්ඩුව හරැයි කියනවා. එටවස මේආණ්ඩුවෙන් ටික වසක් ඉඳලා එලියට පැල්ල ගල්ලකිනො මේ අණඩුවෝ හොරයි කියලා. මං කියන්නේ මේ සූදුව ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිතුලින් වැත්වීතුයි. හැබැයි මනුෂ්‍යෝ උපතින් කරනදයක්ති නොනේ වැැරදි. ඒ පාලනය කරන්න තමයි නීතරීති පද්ධතියක් ලෝකි සකත් වෙලා තිබෙන. ඒනඒ නීතරීති පදධතියට හසු කර ගෙන ක්‍රියා කරන්න තිබෙනවා. අපි දෙදස් පහලවේ ජනවාී අටවැනි ාරගත්ත හම. විශේෂ අධිකරණ පිටව්වා විශේෂ අධකරණ පිහිටවල පරීක්ෂණ කරගෙන ගියා මහිතන පරීක්ෂණ පන්සය තියහකට වැඩි ප්‍රමාණක් කල තිනෙන මගේෙලක තියෙනවා ලේකනයක් ඒ විශාල ප්‍රමාණයක් අධිකාර නිදිරි පච් කල තියෙන. එතකට අධිකාර ක්‍රාවවලියත් එක යුතුව තිබෙන. එතුට අධිකරණ ක්‍රියාවලියත්තක යනකොට මේරටඒ ජනතාව ආණ්ඩු ක්‍රවස්ථාවනුව සුප්‍රරිම් මජනතාව සුප්‍රින් ජනාධිපත්තුමා නෙවි සුපරිින් සුපරිින් උසාාවිය නෙම අපේ ආඩු්‍රවස්ථාවන සුපරිම් මහජනතාව. මහජන පරමාධිපත්ය තුළි පිහිට ඇත්වය. යදොට මහජන පරවාධිපත්යේ පාට හැටන ලක්ෂයක් එකතු වෙලගනො නෑ ඒ නඩු තියෙන පිරිසටනට බාර දෙන්න කියලා. එතකොට සමහරයේ කියනවා වේගෙන් දඩුවන් කල නෑ කියලා එහම දඩුවන් කරන්න බෑ දැහෙම දුවන් කක ඔබතුමාලගේ මන්ත්‍රී තුමා රජමාත්‍ය තු මාරන් ජනුාමණනායකම හත්මයක් වවිනිස්සර රුන්ට දුරුව කතන තු බාද ත්තා කරන්නේ යන්නේ නෑ ්‍රශ්න බබ කියන්න කැමති දැ එහෙම නඩුවහන ක්‍රමයක් නෑ. අපි නීතිය සකස් කරන්නේ පාලිමේන්තුව ඒ ඒක භාවිතා කරන්නේ අධිකාරණය. ැ අශ්‍යනම් පාලිේතවට නීතිහදල නීතිය ක්‍රියාත්ම කරන්නත් පුළුවන්. ද එහෙම කරා බන්ඩාරණයක මැතිනට.ි නීති සම්පාධකෑ හැටියට අපි අධකරණ බලය පාවිච්චි කර පාවිච්චි කළ බණඩාරණයක මැතික පජයති නැති කලා. එතකට අපිට එදා සමස්ත සමාජය පහා චෝදනාවක්කාාවක් එකරපු වැයි වැරදිී කියලා. එද කොට එහෙම තත්වේකින් අපිට ඉදිරියට යන්න බෑ දැ අපි දෙදක්කා උදාහරණයක් කහෙටගත්ත හම ගෝට ගම ගැන උබ සඳහන් කර. ගෝටගම අලුත් දේශපාලල සංස්කෘතියක් අලුත් තරුණු පරම්පරාව දුන්නා ඒක දෙහා කල්පනාවෙන් බලන් ුවන ඒ එ පුදදාහන කැට ගෝට ගම තිවුණු හොඳ ස්තකාලයක්ඉම් හැත්තැගේ තිවුණේ ආයුද. අසුවතේ අසුවට ඒතුුණ ආයුද. මේ තරුණු පරම්පරාව පුස්ථ කාලය අ දාලා තිවුණන මගේ පුස්ත කාලේ මගේ වෙනත් තරුණෙක් ීඩෝ කල ගැලපෙනවම් බැලුව එතන පොත්පත්තියනවා එතන වාඩිවෙල පොත් පච්චේවන නිපැත් මශාලාල අනිි පැත්තෙන් ආඩ්ගලර ඇත්ති වුණ අනිපැත්තෙන් සසිදු කියියන නිපත්තෙන් සංස්කෘතික ක්‍රියාදාමයන ඒ අතලේ ජන අරගලත් ඉදිරියට යනු. දැ මේක තේරෙන්ඩ ඇති සමහරය කියන එතන සින්දු කියියනු එතන මේ බයිලපොලක් වෙලා නෑ ඉතා හොඳයි මොකදම විශ්ස කරන මොද රියාවිද වෙනුවට පෑනාව. අවියායුද වෙනුවට පොතාව. අවියායවිද වෙනුවට ආඩ්ගැල්යක්ක්කාව. අවියායවිද වෙනුවට මහා ලස්සන තරුණ සමාජයක් සකස්යමින් තිබුණ. දැන් ඒ තරුණ සමාජයට කරපු ක්‍රියාවලිය ඔස්සේ එතන්ට ඇතිරපු ඒ අරගලයට පහරදිීම තුළ තවත් නරක සිදියක් වන සුීල්ලක්කා රපතල ේදවාචක දර ර ද ම තරුණු හදැස් ො ේරන හි දමකගේ ප්‍රහරල්ලබන ඇතවසේ ඒ පිළිදිේ අවබෝධයක් නොමතිකමනිසාස ඒනිස හනි විික්කමි නයතම මදන්න. එතුමාට ගෝටාබේ ජනාතිපත්තුමා ආරාධනය කරහම අගමැතිකම් පාරගන්න කියලා. මදන්න අගමැතුමවා ගහිල්ල එක ඉල්ලුවේ ගෝටගමට අත තියන්න එපා එතුමා යනදවසෙත් ගෝටගමේ ලවස්පී කරදාලා නිවේදනය කරලා තිබුණ ජනාධිපති කාරයාල තින ලෞස්පීකර ර ඇදදිරි නීය තියන හන්සේ නීතිය තියනොකලා මේ වකර. නමුත්ේ රණ ල්ික්‍රම් සිංහ මැත්තුමමා මොකක්ද කිවේ ජනාධපත්තුමාට ගෝට ගමට අත තියන්න එපා අපි ගෝට ගම බෙන විදියකට විස න්ට තිබෙන ැ උදාහරන්න හැටියට ඒ විච සිදුවෙන් රට තුළ ඇති වන. ීති සාමනය තුවෙල ගිය. ඒකත් බරපතල කේදවාචකයක්. අරජනා අරගලිය ොහෝම සත්්භාවෙන් තරුණ කොටස් ආරම්භ කල ඒ ආරම්භ කරපු ජන අරගලය සම්පූර්ණයෙන්ම බෙඩත් මාවතකට කියිය. දැන් සමහර වෙලාවට ගල්ලි මගේ සමහර පෝට්ටී සභාපතිවරු ආමේ නෑම මේ අරගලේට මිනිස ෙනාවේත් නෑ හැබයි යයි ගේත් පිච්ුව. දොට උදාාරණයක් කැටියට අපි දැක්කා සමාජ මාධජාලා ඔස්සේ. පොළොන්නරුව මේීගිය මන්ත්‍රීවරයා එතුමා අම තුුවනි තටුවට අරගෙන ගිහිල්ලා අපිට සතකුට වච කරන්න බැරි විදියට. එතකොට බලන්න නීතිය ආධිපත්ය අතර ගත්තා. එතකොට ගහලා කකුල් දෙකෙන් ඔළුව වැදි වැදි දි 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 වැදි පල්ල හට ගේෙන දර්ශන මන්දක්කා සමාජ මාධ්‍ය ජාලාවුල තියනවා. එතකොට මලේච්ච තැකට ගමන් කර. දැම් බලන්න මේකින් විච්ච සිදුවීමේ හානිය අපිට පේන විදිට රුපියල් බිලියන සීියකට වැඩි. ර දේපොල රජයේ වාහන දෙපාර්තිමයේන්තුල ආයතර වල වාහන මන්ත්‍රතුමාලගේ නිවාස රුපියල් බිලියන සීකට වැඩිය මහානයක් සිද වන. එතකෝට ශ්‍රී ලංකාවට ආධර දෙන්න එතකොට මේ ගරිල්ලා රට හැටියර දකිනවා. මේක නීතිය සාමය අතරගතුවරට හැටර දකින. ඒනිසා තමයි රනිල්ලික්ක්‍රමසිි අගමැන්තුමා කියන්නේ. අ භූමියයේ ඉන් අරගල බභූමිය ඉන්න්න ගෝල් ිස් පිටිඉන්න තරුණයන්ගේ හඬ. ර්ලිේන්තව කොමි වල හඩක් ව පරිවර්තනය කළ තුව තිබෙනවා. ඒනිසා තමයි කියන්නේ කොමිටි නියෝජනයට ඒ සඳහ ක්‍රිය කරන්නකි. ඒකයි අපේ රුවන් විජවතර මැත්තුමාට කියලා තියෙන්නේ මේක සාකච්ා මාර්ගෙන් ඒ වටමේසයට ගේන්න කටයුත්ත සූධන කරන්න කියලා. තියනිසා අපි එකක් මතක දිහාගන්ටෝඩ විවිධයට කියන්න පුළුවන් අරය හොරා මෙයා හොරා කියලා. හැබැයි මේක දේශපාල සංස්කෘතිය දිග කාලයක් තමා යම් තනතුරකටයන්න බලාගෙනන්න වනම්. එක් ෑට ප්‍රහරයක්වීම ස්භාවික කරුණක් බවට පත්වෙල තිබෙන. ඉති බේතත්තයෙන් රට මුදෝගෙන යන්න තිබෙනවා. අපි කාටවත් ඇැංගිලදික් කල වැඩක් නෑ. සියලු දෙෙන එකට ක්‍රියා කරන්න තියෙන සියලු දේශපාලන පක්ෂ මිත්‍ර දේශපාලන පක්ෂයටට සලකන්න තියෙනවා. රට ගැන හිතලා ඔක්කොම එකට වාඩිවෙලා වැරදිුණු තැනෙෙන් ආසිාව හල තැක් බවට ශ්‍රී ංකාව පරිවර්තය කරගන්න තිබෙනවා. ලෝකේ ඉහළ තැක් බාවට පරිවර්තය කරගන්න තිබෙෙන. මට විස්්වාන්සයි? ය දවරුන්දලී නක්්‍රමාතය රනිල් වික්‍රමික මැන්තු මට එය ්‍රී ංකාවට උරුම කළ දෙන්න පුළුවන් එකම රාජ්‍යනායග හටිරිත් තයි. හොද ඇතේ හිදැක් අගමැත්තුමන් විශේෂිත කමිටු හතරක් නම් කරන මේ කමිටු අත්‍යවශාහර සම්බන්ධ දැ ඔබතුමන් හක් ජාතික පක්ෂ සහපත්වන් විදි ඒයගේ මහල කතුන් ප රන් බඩරහත්ේ ඔබ දෙපලට පවල්ලී අත්‍යවශ හර සබන්ධය බක්වීමේ අතරදි අවශෂද පිළිබඳ වක්වීම ක් ත පක්ෂ න තු ර හත් ල අතරද පහරබදේ විසදන් අපි දැක් අකිල විරා්කාරයව මහත්මයට එයගේ කන ජෙය ැටලු සම්න් ග මහ. මේ ඔබ සිරෝධනට වගින් පැවිල්ලාතින ඔබතුමා ඇතුළ දැන් කෙනෙක් චෝදන කරන්න පුලම අපි දැක පහගේ දවසලත්ේ වගේ චෝදනා තිබ දැන් මේ ජාතික ලයිස්වේ පහුට්ට පක්ෂණ මන්ත්‍රී දුරී වත්වෙලා ඔබතුන්ට පාඩිමේතු ඇැවිල් ඔබතුමලත් මේේ තනතුරුග නැමති දූරගන්න මේ විදිහට කමිටලට පත්තෙරයින්න කෙළ චෝදරක්ත්යන මොකදබතුමගේ පිල් වේ ඉදවිය විසි පහම ප්‍රතික්ෂේපරපු ප අස්ථාව. ිේන්තුව ඉන සියලු දෙනා මහජනතාව පිළිකුලට භාජනය කරන අවස්ථාව මහජනතාව බවැඩගින්නේ නවස්ථාවක් මහජනතාව තෙල් පූලිමි අවස්ථාවක් මහජනතාව ගෑස්ටික නැතුව දුක්විඳදි නවස්ථාවක් එදට සමස්ථ පාලිමේන්තුවක් ප්‍රතික්ෂපු කර අවස්ථාවක ඔබ හිතනවද අපේ බ්‍යයා මේ පාලිමේන්තු ඇැන කියලා නෑ අපි පාලිමේන්තුව නැතුව අපිට හරි මාර්ගය පෙන්න්න අපේ ගමම් මඟ පෙන්න්න පාලිමේන්තු පන්තරිදුරයක් අවශ්‍ය නොව දෙවනි කාරණය තමයි පාර්ලිමේන්තුව තුළ මේක්‍රියාවලිය කරන්න කලින් මහජනතාව සූපත් කරනග තිබෙනවා. එතවනේ මහජනතාව සපච් කන ක්‍රියාවලදී අපි මේ කමිටුව කට ෙල්ලින්නේ පඩිගණන්නනෙම ස්වේච්චාවයක් ඒ කටයුත්තට සම්බන්ධල පළවෙනි පය හතලිස්සටය තුළද. අත්‍යවශ්‍ය ආහාරදරවවලට බලපාන ප්‍රාන ප්‍රශ්න පිට කොටුවේගත්තවෝ ප්‍රධාන ඉම්පෝර්ටස් ලයි සි පනහක්වෙවිදර. ඒකසිය පණහා තුවැනි පරම්පරාව සහර වෙලාට මේ රට සේවේ කරන්න. ඒ අ ඒතාසන්න තනකට පත්වෙලා. හි අත්තවසයෙන් අද ආණ්ඩුුවක්නෙමේ කන්නදුන්නේ. ඒ කන්නදුන්නේ පිටකොටුවේ අර ඉම්පෝර්ස්ලාර් තියන විශ්වාසේ ඒගොල එල්LC ඕපන් කලනේ බඩුගේන්නේ. ඒගොල්ලා ඒමැතුව සල්ලිගවලනේ බඩුගේෙන්. ටෙලිෆෝර්න ඉස්්වාහම ඒ අඇත් එක තින වි්වාසයවඩ ඒ අයට දැන්ට දිලතියනව සමහරයට දොල මිලියන දහය පහලව නයට එක දිගට. එතකොට ඒ විශ්වාස මත ඇත්තවසෙන්ඒ කණඩාය මහම මම ස්තුූති කලා මංකවවා බොහෝම ස්තුතියි ශ්‍ර ලාංකික මජනතාව බලාගත්තට ආණ්ඩුවක් නෙමේ එසට පෞද්ජිලිකන්සයා ක්‍රියා කල්ල තියෙන විදි දිගල්ල බැලූත් සම්පූර්ය වෙනස් කිරිපිටි වෙන්න පුළුවන් එමනත් පිටිවෙන්න පුළුවන් එහමනැත්න් හල් වෙන්න පුුවන් සීන වෙන්න පුළුවන් පරිපපු වෙන්න පුළුවන් අත්‍යව ශාහාර්තරවිය. එතකට ඒ ක්‍රියාවලි අපි දැක්ක අඩු පාඩුකං හි ක්‍රමඇත්තුමාටයි වාර්තාාවවල බැදී ලතිබෙන මුදල්ල මාත්‍යයන්සේ සමඟ සාකච්ඡා කරල කවුරුුවරි චකරලයගෙන ගහනවනම් චක්‍රලයකන මහජනජීවිතෙන්යට පීඩනයටට පත්වෙන්න්න බෑ ඕනෑම චක්‍රලේකනයක් තියෙන් ඕනේ ජනජීවිතයට පීඩනය නොවන්න. එතකොට යම් චක්‍රලේකනයක් අනුගමනය කරනවනං ඒ චක්‍රලයකනින් මහජනතාව ආරක්ෂාීතුූ තිබෙන. එසේ නොවැති නම් ඒ චක්‍රලයේකන නිකුත් කරනයට පුළුවන් කම තිෙන්න්න ඕඩ පෞද්ජලිකන්සේ අපිට අවශ්‍ය නෑ අපිට පුලුවන් මහජනතාව ශක්තිමච කරනගලා. එහෙම බැරිනං එවැනි හානිකර යම් යම් කරුණු තියෙනවනං ඒවා යම්කිසි සංසෝධනකට ලක් කල්ලා. මහජනතාව ආරක්ෂා කරන්න කියන අපේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව සපේන කමිටු මාර්ගෙන්න්ග් අන්ත්‍රාමාධිතුමාට වාර්තාවක් ලබාදීල තිීරවා. ඒ අපි ස්වාධීනව යමාන්ත්‍යයන්සි ේකන්තුමා ඒවගේ මහාර පිළිබඳ භාරීන්න ප්‍රධාන කොම් සාර්රික් ජෙදරාල්තුමා ඒ සියලු දෙන වාඩි වෙල සාකච්ඡා කල්ල අප පි ලබාදීල තිබෙනවා. ඒ මීරට ඊළඟට ඇතිවෙන්නේයන අත්‍යවශ්‍ය ආහාර බාන්්ඩෝල ඉතාමමල ඉහළ ගිහිල තියන්නේ. එතනින් එහාට ඉහලෑමකට ඉඩදිය නොහැකි රනිල් වික්‍රමසින් අගමැත්තුමා මේ දරය භාරාරන්තය අවස්ථාවේ. අනාගතය යම්යම් හොඳ හොඳ දේවල් තියන පුළුවන්. හොඳ දෙයක් කරන්න ශක්තිම තාර්ථිකඇති බීතුයි. දුර්වල ආර්ථිකයකදී ශක්තිම ක්‍රාවලිය ක්‍රාත්ප කරන්න බෑ. ඒ අපේ නිර්දේශය තුළ අපි ලබා දීලා තිබෙනු. අපිට කගමැත්තුවන් නී දවසේ හ. විශෂ ප්‍රකාශයේ සිද්ධ කරන අතර දීතුමන් කියනවා ඉදිරි කාලේ අතිේශයේ දෂ්කරයි. දෂ්කර කාල භක්වානුවක් පසු කරන්න තින තුමන් කියනවා දැන් පෙටල් තියන් එක දවසකට විතර ඉන්දන සීම සහිතයි. දැන් සමහර වෙලාට මේද රටේ ජනාවට හරි හැට අවබෝධ වනද ක කියලත් ප්‍රශ්නයක් තින එකෙසි වෙත අපිදැක් ඇතුමන් ඇත්ත නිවැරදිදේ හරියට කියනවා. ජනතාවටය පහුගේ කාලේ ඇත් අහ නොල ිච්ච හින්ද සහර වෙලාට පදන ක ලක් න න්න පුල. ඇත්තට මිසර දුෂ්කරද අග්‍රාමන්තමා කපුවිදියට බාරගත්තේ හිස් බාණ්ඩාකාරයක් රුපියල් නැති ඩොලර් නැති ගෑස් නැති පෙට්‍රල් නැති භූමිතෙල් නැති දවත් සතලයක් නැවතුනක් මූද ඩොලගෙවන්න බරුව තියෙන ආර්ථිකයක් බාරර්ගෙන්තය ැතිකොටඒ වඩාත්ම පීඩාකාරී අවස්ථාව තමයි මේ දැන් මුණ දෙන්නෙ මහජනතක සම්පූර්ණ සත්‍යේ තුමා ප්‍රකාශ කලේ හැබැයි එතුමායික ප්‍රකාශ කරන ගමන් එතුමා පහුගිය පෑ හැත්ත දෙක පහුගි දවස් තුන එතුමා ක්‍රියා කරන්නේ කොහොමද එතුමායිකන එතුමාගේ ප්‍රකාශනීම කියන්නේ මං විවෘත වෙළඳ පොලින් ඩොලර් ලබා ගෙන මහජනය ආරක්ෂා කරන පීවරගන්න. දැයන්නුව තමයි ගෑස් ඩොලමිලන හතක මුදලක් ගෙවලා ඔය ගෑස් ටැකි අ සූ දාක් විතර ලියටේනෝ ඒකම තමනෑවක් පිටි පස්සෙන්ගෙනවා තෙල් නෑමක් මේ කතා කරන අවස්ථාව ගොඩ බාමින් තියෙනවා දහ නම්ම ඉන්තින් ක්‍රඩට් ලයින්කේන තෙල් අපව් ගොඩ බාමින් තිෙනවා. එදකට දැන් මේ ප්‍රශ්නය නිනාකරණය කරන්න ගෑස් ටැන්කි ලක්ස ගානක අසුදහ ප්‍රමාණදම නෑ කිසිේ මේ වැඩේ ආරම්භ කරන්නඕ එක සැර එකපාට කරන්න බෑ. එදකොට අවශ්‍ය කරනව එක පාට හරිනක් ගෑස් නැව් හයක් හතක් කටක් එකපාට එන්න තිනෙනයි මහජනය සැකෙන් ඉන්නේ ඉස්සර ගෑස් ටැන්කි දෙක් තිවුණ නං. එක පාච්ිකල අිත්තක රුණැකල් අනිතක ගෙන ලබල වෙඩින. දැම් මහජනය දෙකම ගනල තියාගෙන නවා සැකේ නිසා. පෙටල් ඩීසල් බූම්තෙල් සැේ නිසා ගෙදර කෑන්වලත් තියාගෙන ඉවා. අනිත්ත්‍යන් වලත් තමන්ට පුළුවන්තැන්ල්ල සුරක්ෂිතව තියගෙන ඉවා. සැකේ දුරු කරන්න තිබෙනවා. මට හිතරවා රඩින් ි ක්‍රම් සිංහ අග්‍රාමඇතුමා රට භාරගෙනින් වල බෙලාව. ඔබ සැකහිතන්න එපා. ඔබ විශ්වාසයක් හිතන්න එපා. අවශ්‍ය ඉදිනෙදා පාවිච්චිට අවශ්‍ය දීසල් පෙටල් භූමිතල් පමාණ ලබාගන්න ටික කලකින් සති කීපිකින් මේ යන ගමම් මගේ තුමා කිව්ව එතුමගේ ඒ ජාතිය අමතන කතාව හදිසි ඩොල මිියන හැත්ත පහක් ඇමරින් ඩො මලියන හැත්තපහක් ඕෝන මේ ගැස් ඩීසල් පෙටල් බුම්තෙල් සහ ගෑස් පශ්ය විසඳන් ඇතවසෙන් පෙටල් ප්‍රශ් විසඳන්න හරිනම් වාසකට ඩො ඇමරිකාන්ු ඩොර් මිලියන පන්සයක් පන්සීව හතරක් එක පාරට නැව් ගණනාවක්. ගෑස් නැව් හතක් අටක් එක පාරට ගෙනල්ලා මේ සැකේ දුරු කරන්න තිබෙන. එක පැත්තගින් විදුලි කප්ාදුවක් විදුි කපාදුව සමගේ පැතර වත් ඩසල් විසාර ප්‍රමායක් ගමන් කරන තැන්ට හිල යෙනවා. එතකොට විදුලි කප්පාදුව පාලය කර ගන්න තිබෙන. ඒ පාලනය කර මන් ඉදිරියට අන්න තිබෙනවා. එතකොට මේ රටක් විනාස කරපුට භාර ගෙන තවස් දෙකින් මැජික් පෙන් හඩ බෑ හැයි මැජි පෙන් අන්න පුළුව. ඒට සති තුනක් හතරක් යනකොට මාසයක් ගත වෙනකොට හෙමීන් යතත්තවයට පචක කරගන්න පුුව. නිසා තමයි රනිිලික්‍රමික මැත්තුමවයිඒ ජාතයමතනකොට කියන්නේ මම විස්්සයි විසි දෙකේ ගෙනාපු සංවර්ධන අයවැය වෙනස් කල්ලා මම ගේනවා සහනායවැයක් ඒ මොකද මහජනතාව ඉන්න පීඩනෙන් ගලවන්න සියලු සංවර්ධන කටයුතුවලට සීම කල්ලා මහජන ජනජීවිතය ආරක්ෂා කරන්න සහන අය වැයක් පඩනමින් පාලිමේතුවට ඉදිරි පච් කරන වචේ හොද අපට මුොතද අප යයයි පිරි බඳව කතා කරම විරාවයක් රගෙනතව බහෝද ඒතා කරන තියෙනවා ඉදිරි සැසු පිරිවක්. ත් තිරයේ ස ජීව සංවාදය සමකින් අද තීරණයේන්නේ ෝචනය හෙක් චාතික පක්ෂ සභපත්තුමන් වචර අපි ර්ධන හත්ම අපේතුමත්තික කතා කළේ දැන් හග්‍රමාාතිතුමන්ගේ ආර්ථක වැඩ පිළිවෙලේ ඉදිරි කටයුතු පිළිබඳු විශෂන් රටී ජනතාව සුභාති බලාපොත්ල් වගෙනින් ලො දැනු අතරේ අපිවර්ධන හත්මමේ දැන් ඩොලර්යාගේත් අපි දැක පහුගේ දව සරටිකක් අඩුවෙනවා. ට සාපේක්ෂව ය අතරයේ විදස් ටබල් ගණනාවකින් සහය ලැබෙන් නීමිතයි. අග්‍රමතතුමන් ප්‍රකාශ් කරපුකාරනාව තමයි දැන් රා්චාදායයිමනත්තම් විශේෂම මේ ආයවයෙන් ව කල තිබා ට්‍රිලියන තුන කාාදයක්ලබෙන එකල් හැයි දැන් ඒ ප්‍රමාණ ්‍රිය එකයි දශමහයක් පතරේ කියලතම පේක්ා කරන්නේ අලුත් අයිවැයක්ක් ඉදිරිපත් කරන්න ඕන හොදම මේ අයවැය කටයුතු දැන්ඒ සම්බඳධන දරනයමක ලත්ව මහිතන්නේ එතුමාගේ ඊළඟවා කියතුමකිවේ මේ වර්ෂය අවසන් කරගන්න ට්‍රිලියන තුනයි දසම ගරනක් අවශ්‍යයි කියලා මේක ආවරණය කරගන්න. එතකොට එනිසා තමයි අර සහන අයවැකට ගමන් කරන්නේ ඒනිසා තමයි එතුමා දවුරුන්දුන් වහාම ලොක බැංකූ ශ්‍රීලාංකික ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයන් හබුවන්නේ ආසියනු සංවධන බැංකවේ නේවාසික නියෝජිතයන් හබුවන්නේ ජයිකා අයතන නවාසික නියෝජතයන් හබුවන්නේ ආධාර්ධන කණ්ඩායම් මොල සියලූ නියෝජිතයන් හමුවන්නේ. ඒ වගේ මෙතුමා සියලු තානාපති කාර්යාල වට සින ප්‍රධානීෙන් සියරුදනා බේගෙන් මුණගැහෙන්න්නේ. මම දන්නවා එතුමා සමඟ දීර්ඝ කාලයක් දේශපාලනය කල්ල තිබෙන පුද්ලෙක් හැටියට. එතුමාට ඒ පිළිබඳ හොඳ සැලස්පක් ඇතුව ක්‍රියා කරන්න පුළුවන් පුද්ජලයක්. එතුමා දෙදා පහලව දෙදා ස්ථහන මේ කාලසීමාව තුළ මහා ගංවතුරාවම මහා බියසෙනයාවහම එතුමට ලෝගේ රටවලින් තෑගි මුදල් හම්බුණේ එකැන අපහු ගෙවන්න ඕන නෑ ඩොලර් බිලියන ගණනක මුදල් ලැබුණ තෑගි මුදල් හැටියට ඒ තෑගි මුදල් බොහොමයක් මගේ අමත්‍යන්සි ගින මහරහා ශ්‍රී ලංකාවේ දදිච් කළ ඒ තෑගි මුදල් ලැබෙන තැනට අපු ගන්න තිබෙනු තෑගි මුදල් ලැබෙන තැනට යන්න ඩං මේ වගේ අවස්සනාවන්තිවිදිට වැටි අවස්ථාවක විශ්වාසය වැදග දේශපාලන ස්ථාවරභාවය වැදගත්. නීතිය හා සාමය රැකගැනීම ඉතා වැදගත්. මේ කාරණාතුන සම්පූර්ණ කරන්න පාලිබීන්තුවීන සියලු දෙනා රනිවික්‍රමික මැත්තුමා සමඟ හිටගතයුතු තිබෙන. දේශපාලනයි කරන්න නෙමි. රට ගොඩ ගැනීම සඳහා. එතකොට මේ කරුණුතුන සම්පූර්ණ වෙනවානම්. පාර්ලිමින්ව ඉන්න සියලු දෙෙන එකකතාවකට ඇල්ලා යම් කි සිකාල පරිච්චේ දෙයක් තුළ මේ රට ගොඩ ගන්න ක්‍රියාවලට එකතු වෙනවනං එතුමට බොහම ඉක්මණින් මේ වැටිල තිබෙන කේදවාචකෙන් ලෝකයේ උදවඋපදව් සියල්ලක් ලබාගෙන ඉක්මනින් මේ රට ඔසවා තබන්න අවශ්‍ය තැනට ගමන් කරන්න පුළුවන් ශ්‍රීලාංකික මහජනතාවත් එකක් දැනගත යුතුව තිබෙන මම නම් කරන්නේ යන්නෑ නමුත් ජාත්‍යන්තර දේශපාලනය අනුව. එමනතං ආසියාතික දේශපාලනය අනුව ශ්‍රී ශ්‍රී ලංකාව ආසියාවේ උසස් තැනක තබා ගන්න නම් උසස් මනසිකින් යුත් පාලකයන් පාලනය කළ ුතු තිබෙනු. හැබැයි හැබවෙලීම ජාත්‍යන්තරයේ බලන්නේ මේ රට පාලනය කළ යුත්තේ උසස් මනසකින් නෙවේ. දුරල මනකින් සිටන පුද්ලයන්ට මේ ර වාර්දීයතුයි. නිදහසයෙන් පස්සෙ. කිසිම පාලකයකුට අවුරු දොලහක්. එමනත්තන් එදදා සම්සේ හත්ත අතෙන් පසේ ජනාතිපතිත ක්‍රමයාවට පස්සේ. වසර දොළහක් කිසිම නායකෙකුට ලේසින් යන දුනි නෑ. එක්කෝ හුව ගාතනය කරන උත්සාර. එක්කෝ හුව දේශපාලන භූමෙන් ඉවච කර අවශ්‍ය ප්‍රතිපාදන ක්‍රියාත්මක වුණ රණනිල් වි ක්‍රමසි නායකතුමා රැකගතති උත්ේ ශ්‍රීලාංකික මජනතාව මේවා පිළිබඳ අවබෝධින්. සමහර කරුණු එතුමාට ප්‍රකාශ කරන්න ැරුව ඇති. උදශපාලක්තිය ැෙනීමට තීර කරනුුවන් කියන්නේ ඒන රනිල් වික්‍රමික මැත්තුමා වැනි කෙනෙකුට රටක් පාන කරන්න වසර දාහඇත්තු වලක් කියම ක්‍රියකළ උත්තේ ශ්‍රී ලංකා වාසිාව තිහළ තැකට කියලා ෝකෙත් තිහෙම තැකට යනවා ඒක ලෝක බලවතුන්ට ප්‍රශ්යක්වෙන්න පුුවන්. ඒක ආසියාතික කලාපයන්න දේශපාලන බලවතුන්ට ප්‍රශ්නයක් වෙන්න පුුවන්. ශ්‍රී ලංකාව ආර්ථකය ඉහළ තැනක ඔසවා ඇැබීම වෙනත් ස්ථාන වලට ඒ බාධාවක්වෙන්න පුළුවන් දැ මේ මහජනතාව තේරුම් ගතයේතුයි. මේ රටේ දෙදස් දහන මේේ වෙනකොට රනිල් විිකමිසික මැත්තුවා ප්‍රමුක රජයේ නැති කරන්න මොවද නොකර ජාතිවාදගිනිිච්චා ආගම්වාදගිනිිච්චා යුදවාතාවරණය ඇති වුණා සියලු බලවේක පෙළගැහුණ ඇ පස්කු ප්‍රේෂ ඒ ඒ පෙළගැසීම සිදුවන්නේ එතුමා ගන්න එතුමාට ජපානතෙක් වැඩ කරන්න පුුවන්, එතුමට ඉන්දියාවත් එක් වැඩ කරන්න පුුවන්, එතුමට ජීනෙත්තෙක වැඩ කන්න පුුවන් එතුට යුරෝපෙත්ත එක්කත් වැඩ කරන්න පුුවන්. එතුමට ඇමරිකාවත් එක්කත් වැඩ කරන්න පුළුවන් එතහොට එතුමා ආක්ෂා කළගත තුයි ශ්‍රීලාංකික මජනතාව සමහර කරුණු දේශපානල ේදිකාවට කියන්න බෑ මට කියන්න පුළුවන් ප්‍රමාණතයි මගේ ප්‍රකාශ කරන්නේ. එනිසා ශ්‍රී ලාංකිීක මහජනතාව ගූලිය දේශපාලනය පිළිඳ කල්පනාව සිටිය යුතු. ාත්්‍යන්ත්‍ර දේශපාලය පිළිඳ කල්පනාවෙන් සිටිවිතුයි. මුළු ලෝවපුරාම ලෝකයේ බලවත් සංවිධාන රාස්ෘතු සංවිධාන ක්‍රියත්මකයි ඒවා නවත් අන්න බෑ හැබැයි ඒවා බගහැර ක්‍රියාකිරීමට පුළුවන්කම තියෙන්නේ ශ්‍රී ලාංකික මහජනතාවට. එනිසා ශ්‍රී ලාංකික මහජනතාවට යම් නායකෙක් පිළිබඳ කරුණු කියනකොටපානක් කල්පනා කරළ බැල ීතුව තිබෙනවා. බලන්න ඕන මේ කාරණා කොහෙන්ද මතුවෙන්නේ මේවයි පිටිපස්සෙ කෙලවර කොහෙද තියන්නේ එනිසා තමයි වරක් දෙකක් පම කිව්වේ සමහරවස්ථාවක රණ භික්‍රමික මඇත්තුමා වැනි කෘතාස්ථ නායගේක්, ආසියාවට නායකත්ත්‍යෙන පුලන් නායකෙක්, ශ්‍රීලලාංකාව පාලනය කරනවනක් ශ්‍රී ලංකික මජනතාව එතුමා සමඟ හිටගතය තුයි කියෙ එකයි. ඒගේ මත ම ලා ප්‍රකාශ කරනය හොද ඔබතුමකකිවගේ දේශපාල ථාවරත්යක්තිය න හැයි මේ ස්ාාවරත්වේ බිඳ දන්න ඇතැම් කණ්ඩා මත්සාහකරව කියලාට පේනවා. පැහැදිලී. තැන් එතුම අගමැති දුරට පත්වනාට පස්සේ සමජන බලවීගේ පාර්ශවෙන් ලිහෝවා රොක්සිද වෙනවා පිදකිනවා මේ අනුකමාර දිසානාක මහත්මැ කියයනවා හරිට කංගර මනමාලී මේ මගුලට තේන්දදු වෙලා පෝරුවට නැක්කට පස්සේ නවාලිට මමත් කැමතියි කියලා. විපක්ෂනා අයකතුමා විදි ලිමක් යවෝ වගේ කියලා කතාවක් කිව්වා. හැබැයි තවමත් අපි දකින පාර්දිමින්න්තුයි ඇතැම් පිරිස් අතර විරුදත්්‍යයක්ත්තේ වාක්‍රමාති දදුර ලාගැනීම සබන්ධ රටක් දේශපාලනම වශෙන් ස්ථාවර වන්න නිබතුවන්කිව විදි විදි රටවල විශ්වාසය ඇතිවින්න ඒ කරුණු අරබය හැබයි තවමත් අපිට හිතනදී තමයි රටේචනතාාව විදියට ස්ථාවරත්වයක් නැද්දතාවක්. යිනන රනිල් වික්‍රම් සිංහ නායකතුමා මේ සන හරි දක්ෂයි. එතුමාන් දෙදස් පාහලවෙ ජනවාරී අටවැනිිද මේරටේ අග්‍රාමාත්‍යවරයාලෙස දියවරුන් දෙන්නේ පාර්ලිමේන්තුවේ හිට අතරි දෙකයි. පාලිමේන්තු හතලිස් දෙකයි අග්‍රාමාන්තයවර අරල් ක්රමික මැත්තුමා. නිදස් පාලිවේ ජනවාරි අටමෙන්දැ පස්සේ අපප්‍රේල් මාන්සි විසි දෙක. එතුමා පාලිමේන්තුව කැදවල ආණඩු ක්‍රමවස්ථතාව සංශෝධනය කළ සිරිසේන ජතිපත්තුමා සමග වේදිකාවේදීපු පොරුන්දුව අනුව ල හැකි පරම ප්‍රමාණය පාලනය කරලා ධහනවැනි සංසෝධනය ගෙනාවක්. සිරිල්සේන මැත්තුමාට දෙදස් ධහනමේනකම් භාවිත කරන්න පුළුවන් අමාත්‍යන් සසතු වනත් අඩු ප විවස්ථාවම සහන් කලා. සඳහන් කරලා ඉදිරියට කියා. ඒ බලන්න එතකොට එතුමට පුළුවන් වුණා හතලිස් දේකින් අගමැතිවන්න. එක්ස ජාතික පක්ෂයේ ඒ ද සම්සේ හතලිස්සයි ආරම කරපු දවසිද්දල හතලිස්සටේ පලවෙනි අගමැතිවරයා පත්වෙන්නේ දිනල නෙමින් ආසන හතලිස් දෙකයි එදා සම්සී හතලිස්ටි ආසන අනු දෙකයි වලි ලංකාේ ආසන අනු දෙකින් ආසන අතලිස් දෙකයි එක්සත් ජාතික පක්ෂිට. බහතරේ නෑ හැ බහුතරේ සියලු දෙනා එකඟ වෙලා දසරනාක පැත්තුවා අග්‍රාමත වරය හැට ශ්‍රී ලංකාව පලිවෙනිකමැති බවට පත්වෙනවා එ තොර ජයග්‍රහණය ක ලට පත් වුුණේ නෑ බෞතරය තිවිලනෙමේ එ එක්සත් ජාතික පක්ෂය හැමදාම ක්‍රියා කළේ ජාතිකකා නන්නේ තම බූල් කරගෙන. ඒ කියන්නේ අපි ජාතිවාදීපක්ෂයක් නෙමි අපි කුලවාදීපක්ෂයක් නෙමේ අපි වෙනත් ආකාරය පක්ෂයක් නෙමේ අපි ශ්‍රී ලාංකික අනතාව පිගත් දේශපාන පක්ෂයක් දැම් බලන්නේ දර්ශනය පිළිබඳ හොඳ අවබෝධයක් රණ වික්‍රමිසික මඇත්තුමාට තිබුණු නිසා තමයි එතුමා දෙදස් පහළ විජනවාර අයටවෙනිදා හතල ස්දේකින් පාලිමින්තු තාව වාර්තාවක් තියන මොකදද සමහරය ජනතාවගේ බලින් හයම් පහක්කරට ජේද හත ආ්ඩු ක්‍රිවස්ථාව සංසෝධනය කරලා දැ රල ගරණල්ලි ුික හතය සෝධනය කරපුට පාලිමෙන්න්තුව ෙසි විසිි පහයි දෙස විසි දෙකක් එ කරගත්ත. එතුමට තියෝ දක්ෂකමක් ගැලපෙන නොගැලපන. අදහස්තතින් ගැලපෙන නොගැලපෙන සියලු දෙනා සමකකට වැඩ කරන්න පුළුවන් පරිසරයක්. එතුමා ර මහා වෘක්ෂයක් වගේ ඒකට එතුමා මහ පලපොරදධ තිබෙන නායක. ඒකට ලන්න කිසිම ජනාති පතිවරකුට පුළුවන් ුනාද යම කිසිේ අනුවස්තාවක් සංස්ෝදරී කරගන්න පාලි දෙේවිසි පය දෙසේ විසි දෙයක් කත උත්සල. ඒනඒ මොකද. එතුමා තමාට නොගැලපෙන ක්ඩායම්න අදහසට සමන් දෙනවා. ඇහුකන්දනවා. ඒ ඇහුකන්දීම නිසා තමයි දෙසිය විසි දෙකක් අත උත්සලලා එදා අනුක වවතාව සංසෝධනය කළේ. සියලුදන එකට හිටියනම් බෙදෙන්න්නැතුව විශේෂයෙන් අපේ පක්ෂ කණ්ඩයම ෙදන්නනතු හිටිය නම්. එහත් ජනාධපතික්‍රමය දෙදහස් දහනවේ අගෘස්තු මාසය අවස වෙනෝ ම කැබිනට බඩලේ හිටිය මට මතකයි රණෙල් වික්‍රමසික මැත්තුවා පොරොන්දුු පරිදි ජනතාවට ජනාධපතික්‍රමේ අහු සිකිරීමේ කැබිනට පතරිකව කැබිනට බන්්ලෙට අගෙනවා. ඒ අරග ගෙනපු අවස්ථාවේ අපේ මිත්‍ර අපේම පක්ෂේ කැබිනට ඇැතිවරු හසිරිච්ච හැට මට මතකයි. බොහෝ කලබොල වෙලා දිනන්න තියෙන අවස්ථාව අහෝසි කරන්න එපා කියලා කහගෙන් අහලද මේක ගෙනේ කියලා. කැබිණට මණඩලේ දෙකට බෙදෙන්නේ යනකොට රනිල් වි ක්‍රමිකමඇන්තුවා පත්‍රිකා වක්ුල ගෙන ගිය ඔට ලන්න එදා මමටසා දංකරට කැමති නෑ මොකොද ඒයි මගේලක් ඉන්න වෙලාප නම කැමතියාගෙන කියන්න දන්නව සීලු දෙෙන දන්නවා දැයි එහෙම කරපු නිසා තමයි ගෝටාේ රාජ පක්ෂි කියල ජනාතිපතිවරෙක් ඇතිවෙන්නේ. එවලේ ආණ්ඩු ප්‍රවවස්ථාවය අ සූ පස්වනි වගන්තිය අනුව කැබිෙනට මණ්ඩලේක අනුමත කලාන ලිව තුනේ දෙද අන මතරන්න එහ ජනාධපතිවරණයක් නෙමයි දස් දහනම අගබාග තියෙන්නේ ජනමත විචාරණයක්. එහනම් ජනාධීපති කරමේ අහුසි කරන්න තිබච්ච හොඳම අවස්ථාව අහිමි කරගත්තා. බලන්නේ අහිමි කරගත්තේ අසමගේ නිසා. බලන්න තන්නාව නිසා. ඇයි දැම්මට පුළුවන්ගේ හිතුන ඒ රනිියුලික්ක මහත හදල නොන හොඳ ෝ තඇන්න එතකොටඒ අපේ ඇමති මණ්ලෙ ඉන්න අපිට හිතනවා මමත් ලොක්කෙක් කියලා. අන්න වැරදුුණා. එ එනිසා? අපේ කැබිණට පටල ඊටපු සියරු දෙෙන සමජියෙන් ක්‍රිය කරානං එක හඩින් ක්‍රිය කරානං ඒනම් ශ්‍රී ලංකාවද මෙතෙන්ට පත්වෙනෑ. ඒනං ගොටාබේ රාජ පක්ෂිකල ජනතිපතිවරෙක් ඇතිවේටි නෑ ඒහනම් බිලියම් කොපල්ලොවගේ නාමික ජනාතිපතිවරෙක් ඇතිවවෙන්නේ ඒ අවස්ථාවකමක් නෑ. හිමි වුණ කෝමහරි දැන් තීර පපදාන ප්‍රශ්නය දහනමවත් විශ්වත් විසයකවත් දෙමේ. හරිනන් දැන් පාලිමිේන්තුවේ පළඹෝගේන්න තියෙන එක තමයි. සියලු දශපාලන පක්ෂකට වාඩි වෙල කතා කල්ලා ජාතික ප්‍රසිපත්ති රාමුවක් යකඩ වගේ සම් අත කර ගැනීම. ඒක තමයි අනාගතර ගෝල් ෆෙස් පිටන්න තරුණ අරගල කරන තරුණ පරම්පරාවට කරන්න තින ොකුම සේවේ හ ඒයයි ඉල්ලනවා ජාතික වෙනසක් ඒ අය එතන රැස්වෙල ඉන්නේ ආගම් බනුවනෙමේ ජාතින් අනුවනෙමේ ශ්‍රී ලාංකික ආන්‍යතා මැනුවයි. තර පරම්පරාව හිතන හිටගෙන. හැබැත්ම බුත්ම සඳහන් කලාට එකමතුක්තිේ නනෙකට යන්නෝනිකය ලකිවට අදවසිත් අපි පාර්ලිමින්තු දැක්කේ බෙදිලවෙෙන් වෙලා යන ගමක් නියෝජච කථනායක දුරේ පත් කරගන්න නවත වරක් චන්ද විසීමක් පැවැත්වුණා නැන් පාර්ලිමිින්තුවේ සාමූහික සියරමන්ත්‍රවරුණ එක තුලා හෙක් චරිතයක් තෝර ගණී කෙනල වටයි ජනතා විශවාසිතයයාගෙන හිටිය අදත් අවසනාවක අපි දැක් දෙපැත්තට බෙදිලා නියෝජතතුය දෙන්නේෙක් ඉදිරිපත්වන චන්ද වි මක්තේවා වැඩිචන්ද. ජයග්‍රහණයරනවා අජිතරාජපක්ෂම හත්මයම එතුම පත්වෙන් පස්සෙ අපි දැක්කා රෝහිණී කවිරත්න ඒ තරගකර අනත මන්ත්‍රීතුමය එතුමේ සඳහන් කරපු කාරනාව දැන්. රනිල් වික්‍රමසිං හගම ඇත්තුමන් තමයි එතුම දේශපාලයට ගෙනාවේ. එතකට රනිල් වික්‍රමසිංහ හත්මයත් මේ එතුමයට විරද්ධව චන්ද ප්‍රකාශ කළලා කාන්තා නියෝජනයක් ඕනී කියලාකිවට ග්‍රමතතුමා. එතුම සැවයින් කාන්තා නියෝජනයට පක්ෂ චන්ද ප ච් කල ැක ෝදනවත්වේ. මයිතනෝ රාස්්චන්දක නොෙක් කරුණු කියන්න පුළුවන්. රාස්්චන් දෙයක් කියන්නේ එම ගණණයක් කරන්න බෑ ඒක ඉතිං ඕනකිරෙකුට තමන්ගේ දේශපාලන වාසය සඳහා කරුණු කියන්න පුළුවන්. මම දැක්ක ඒ අවස්ථාවේ හැබැයි විමල් විරස් මාත මන් දැක් නැගටලා බහොම කාලකින් හොඳ දෙයක් එතුම කිය මේ රට හිනාවේ මේ රට මහජනයක් දොස් කියයි කරුණා කල් එකකතාවකට එන්න. මේ මෙහෙම කරන්න එපා මදක්වා ලංස ඇමතිතුමා නැකෙටලා කියනෝ. අප මේ රටේ මහජනතාව දොස් කියයි රට පීඩනයට පත්තලෙද. මෙහිෙම අවස්ථාවකවත් එකතුවෙලා වැඩ කරන්න කියල්.කමක් නෑ අද බෙදුනත් හෙට බල මුකහ මරයතු කරන්න හැබ චෝදනවත්තිව අගැත්තුමාට එතු මනියෝජනය කරන පත්තිවක් පිරිපාලනය කරගන්න බෑ එවැනි චෝදනාවක් තිබා ආණ්ඩු පක්ෂින් සහක් ලබින් හැකි ලාගැත්තුමට විවිධ කරුණු කියන්න පුළුවන්. එතුමා තනි ආසනෙන් අගමැති වෙලති නනේ ඒ ප්‍රමාණවත්. හ දැයි ආ්ඩුව ේස් ාවරත්ව අපි දැක් අමාත්‍ය දුරහතරක් ලබාතිී ලතින දැන් ඉතිරියේදීැිණට මාත්‍යවරුන් පත් කරන්න නීමිතයි උඹතු මගේ දැන මාගැන වි පාල එකතුවෙන්න සංඛ්‍යාවදිහා බලලා මට නම් විශ්වාසයි පාලිමින්තුව එක සිය හැටකට හා පිරිසක් රනිල් වික්‍රීම් සික ැතුමා සමගන වරදින්නවා ඉන්න කියලා මොකද මමත් පාලිමින්තුවන්න නොහිටට සෑම මන්ත්‍රීවරයක් සමඟ කතා කරලා තිබෙන ඔයගේ. අදහ උදහස් සියලු පක්ෂෝලයගේ අදහස් උතුරු නැගෙන ද්‍රවිඩ මන්ත්‍රීවරුගේ අදහස උත්බන්ධන්නවා මටනම් විශ්වා සැකසි හැකට එහ පැත්ත තම සමඟ හිට ගන්නවා මං කියනන්නේ එක බද ඉරණනිල් වික්කුණනිික ඇත මකවාගේ. එක සිය හැත්ත පහකට එහාගේ පිරිසක් එකතු කරගන්න තිබෙනවා. ඒකට කලබල වෙලා බෑ දැන්වත් පාඩමක් ඉගෙන ගත යුතු තිබෙනු. අපේ මහජන නියෝජිතයෝ ඉතාහාම අසරණ වෙල ඉත්න්නේ. ඇත්ත වසිෙන්. පාලිමේන්තු ඉතිහන්සේ අවාසනාවන්තම මූුණ දෙ මන්ත්‍රී කණ්ඩායම. ඉතාම අවාසනාවන්තම. අසූ හතේ අසුවටේ මූුණ දුන්නේ වෙනස් විදිකට. හොරරහසේ රෑජාමී තිබුණු ප්‍රශ්නිකට මූුණ දුන්නේ. අද විවෘත සමාජයේ තිබෙන මහා කම්පන අවස්ථාවකටයි මුුණදීල තිබෙන්නේ. බැකුවඒක ප්‍රසිද්ධිය අරගෙනල බස්සුස්සල පොලොග හන්න සමාජ නිර්මාණය වෙලා තිබෙන. තැම් මේ අස්ථාව පාලිමේන්තුවයින් අලුතයෙන් ආපු මත්‍රීවරු හැත්ත හතක්කින්නවා. මත් දන්න ඒ අය අද ඒයට තමන්ගේ සමහරයගගේ ඇඳිවත පමණයි ඉතුරල තිබෙන්න්නේ. දරුවන්ට අවශ්‍ය කන්න ඇඳුන්ටිකවත් නෑ ඉතාම කනගඩුදායක තන. ඒයි පත්විච්ච දවසය දලා ඔය ලොකුටම කියන කතවත්ෑ ප්‍රමිට්ික වෙක් කියලා ඒකින් තමයි චන්දයක් කල උුහන් සම්පූර්ණය නයිටිකගේවාක් කන්න කරමේ ඒ එකත් නොල බචි කණ්ඩයිම සමහරය තමන්ගේ වෘතියෙන් හම්බ කරගත්තු දේ විනාස විච්ච අවස්ථාවක්. එතකොට මහා කම්පන අවස්ථාවක, ලිේතුවඉන්න සියලු දෙනා තල්පනාවෙන් බැලි යුතුව තිබෙන ඒ අයත් ශ්‍රීලාංකික ජනතාව දෙකම ගොඩගන්න පුළුවන් නායකෙ අක්‍රාමාත්‍යවර වෙල ඉට. එතුමාට මේ අවස්ථාව පක්ෂයක් නෑ එතුමට මේවස්ථාව ේතුමා ක්ස ජාති පක්ෂයක අපිබාරගන්න ෑ එතුමායි එක්ස ජාතිපක්ෂනායග හැට පිළිගන්න අඒ වෙන කතාව හැබැයි එතුමා හැසිරෙන්නේ ජාතික නායකත්වයක් හැටියට. එතකොට ඒ ජාතික නායකත්වයට සියලු දෙනාගේම සහයෝගිය ලැබිය යතුව තිබෙනවා අද නො ලැබනත් හට ආපහු කල්පනා කළ යුතුව තිබෙනවා. මේ දෙසිය විසිපස්තිනගේෙන් අරමන් සහකරාවගේ විශේෂයෙන් අලුතෙන් ආපු බන්ත්‍රවරුව හැත්ත හදනෙන. තමන්ගේ දේශපාලන ජීවිතයත් වනාස වෙලා තමාගේ පෞ්ජජීවිතයත් වනාස වෙලා. තමන්ට උන්හහිට තැනුත් අහිම්මි වෙලා බරපතල කේදවාචකට මුූලදිලති අවස්ථාවක්. අනිප ඇත්තෙන් තරුණ පරම්පරාව. අවුරු දාසයත් විසිපහත් අතර අයිIT සමාගම් මොල වැඩ කරන විශාල තරුණ පරම්පරාවක් ලක්ස ගණඩක් මේ රට නිහඩව ආදාමය උපද්ධපු තරුණ පිරිස් ප්‍රමාණයකුත් මහා අගත අග දෙකට වැඩි අවස්ථාවක්. ඉති වැනි අවස්ථාවක පාල්ලිමේන්තුවයි සියලු දෙනා එකට ක්‍රියා කළ යුතුයි එකට එක්ව මේ විච්ච වියසනය ගොඩ ගත ීතුව තිබෙන. මොකදකට නායකත්වයක් ලැබිල දේනු. ඒ ගැන සමස් ශ්‍රීලාංකේ ජනතාාව විශවාසසිහින්ෙකොයි මුොහොතෙද මේ ක්‍රියාත්ප කරණයග මට සියට දාහක් විශ්වාසයි මුොක ම විශ්විද්‍යාට ජීවිතයේදධ්‍යාප ැති හැට දකින රනිලි කරමසිික මැතිතුවා තමයි අගමැතිවරයා. එතුමාගේ ජනජීත ම දකනතින වුදු හතලයක් මට බයනතුව ගැන්න පුුවන් ශ්‍ර ලාංකික මජනතාවට එතුමා මේ වැටුණු රට ඔසවා තබනවා මයි. එය සීයට දාහක් මට විශ්වාසයි. හොඳ අලුත් තැමති මණඩේ දැ ෙට හෝ අනි දවසේ පත්වෙන් නීම තයිත. ෝජනය පිල්ිබඳ බතුුවන් දැනවද කොහොමද ඔබතුන් ගැර මිත්‍ර පක්ෂි සමගජන බලවගේ පාර්ශ්වනුත් කිසියම් පිරිසක් ඇමති දුර ලබාගන්න ව කියලා ආරංචයක්ක්ති නො මේ එක ඇත්තද. මයි තන්නේ සියලූ දේශපාලන පක්ෂණ යෝජනය වන කුඩා කැමිනට බන්ඩයක් පත්වුණොත් තමයි මේ ගමන සාර්ථකව ඉදිරියට යන්ට පුළුවන්කම තිබෙන්න්නේ. මේ අවස්ථයි මංහිතන්න කවරුවත් පොරකයි කියලා ඇමති අංගන්න මොකද රටක් වැඩිල තියෙන මොහදක කවුරු ඇමතිකන් ගත්තත් පංහිතන්නේෙ කාටත් මන්ත්‍රී පඩියීමම තමයි දරන්න වෙන්නේ තාම අමාරු තැන කරට තිබෙන්නේ. හැබැයි නියෝජනය කරන හැම දේශපාලන පක්ෂයක්ම පුළුවන් තරන් අවම අඩුගානය විස්සක විසි දෙ කැවිටට පණ්ඩලයක්. කුඩා රාජ්‍යමිතු රුවාහ නියෝජ්ජැමතුරු ප්‍රමාණයක් කඩිනමින් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ පාලිමීන්තුවේ ඇමරිකාවේ ක්‍රමේට රනිල් වික්‍රමම්සි නාගතතුමා හිතල තින විදිී ඇති කරළ තිබෙන කමිටු මාර්ගක්. කමිටු ගොල සභාපතිවය ඉතුරු අය බාරගෙන සියලුජනාකට වාඩි වෙලා වැටිච රට ගොඩගන්න ක්‍රියා කළ තුව තිබෙනවා. යම්යම් කෙනෙකුට එතන වාඩිවෙන්න බැරිනම් එ ඔහුට විශ්ව කර්ම හැකියාවක් තියන්න ඕන රට කියන්න මගේ ළඟ තියෙනෝ මේ රට ගොඩගන්න ක්‍රමයක් ඕක නෙබෙයි මෙන්න ක්‍රමහි කියලා. දැ ඉහෙම දෙයක් කියන්න ලැවිච්ච හොඳ අවස්ථාව තමයි මේ ආර්ථික පීඩ නවස්ථාව. දැ මේ අවස්ථාවේ කාගෙන්ත් මතු වුණ නෑ ශ්‍රීලංකාව ගොඩගන්න කෝමති කියලා රනි ික්‍රමික මඇතුවා යිනතු කියන වු දගත්තිස්සේ මෙට මේ හවල් පාරයන් අවල්තඉහැරෙන් ආර්ථිකගේ මෙතන්ටගෙනයන් මේ විදිර කරන්න කෙල තු අරෝ දදිරි පචකර වෘත්තව එතුම හැක්වෙන. එතුමට දවුණ ම ආවහම කරන්නන් කියලා තමන්ගේ තියන කරන්න ක්‍රාපිලිද හංලතියාගන්න. නැ එතුමා ඒක මේ ආන්ඩුවල වුවකිරව්වා. මේ ආ්ඩුවටකවා ිහිල්ලා අයම්කටි කියලමට මේ විදිට හසිරට කියලා. මේ දිර කරුණු කියන්න කියලා. එතකොට කවුරු හරි වෙනත් පුද්ගලෙි හිටිය නම් පාලිමිින්තු තුළ තමාගේ හැකියාව පෙන්ඩලා දෙකූටි තිස්ලක්ෂයක් ජනතාව පෙළගස්ස ගනන්න නැතු ඉන්නේ නෑ. එහෙමට ඒ අයට තියනෙ වෙනත් අරමුණු පමණයි. එනම් දේශපාලන අරමුණු පොඩ්ඩක් පැත්තකින් තියලා සියලු දෙනා රට ගැන හිතලා ක්‍රියා කළ යුතු යුගයක් හැටියටයි මේ වෙලාවේ අපි මතක තාගතී ුත්තේ හැර ම දහන් කර පකාාන දැ ිත්‍ර රටවල් වලින් දැන් සම්න්ධ පාච්චිකල ්‍රමාතුමන්ට ජාත්‍යන්තරේ පිරිබඳ සුබවාදී ආකාල්පයක්ත්තේන ජාත්‍යන්තර නායකින් පවස් ුබවාදීව දකිනවා කිය පණින් කොන ඇහෙනවා දැ මේේදවලුත්තෙක ජාත්‍යන්තරයේ සහහි ලබාගන්න අතරරි දැ දේශීව. අපි රටේ ඔබතුමල්ලට සැ සුමක්තේ නවා දායම් වැඩිකරගන්න විශම දැ. අප නෑන ේත්‍රයේ ටික් කඩා වැටිලතින් අප නෑන වැඩිරනමුණ හරි බලාපොරත්තුවක්ති නො දැඟකලුම් කරමාන්තය අපි දැකක් අප රටි අයුජකය බොහ පිරිසක් නැවතත් හැරිලන ත් ඇවලති ම පහුගේ කාල තිබ විධ කරුණු කරණා හතුන් විදුලි බල ඇන හිටීම් ඉන්දන හිගේ මේ සියල්ලත්ක් සැල සුබ්දීන ොෙස්සර. මහිතන්නේ එක්සන් ජාතික පක්ෂයත් රනි වික්‍රම සිංහ ඇත්තමත් ඒ අපනෑන සැලසුම් එක්ක හිටපු දේශාලන පක්ෂයක්. අද ලෝපුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන්. විවිධශේෂත්‍ර වල අය ඇමරිකාය න්න පුළන් යුරපය වෙන්න පුළන් හරියය වෙන්න පුළන් ංගන්ත වෙන්න පුළුවන් මාලදිවෙයිනය වෙන්න පුළුවන්. මේ පාර කැපිේ කවුද. එදදා සමසේ ඇත්ත හත ඉස්සල්ලා යම්කිසි තෝරාගත් පවුල් කීපක සාමාජකයන් පමණයි විදේශගත වින් විදේශගත වේ. කවුද මේ පාර කපලදන්නේ පලදදු ක්ස ාතිය පක්ෂේ තුොට ලක්ෂ සංඛාත ලෝකෙට ගිහිල්ල ලෝකතියෙන තාක්ෂණය දැනුම ශ්‍රී ලංකාවට අරගන්න පුුවන් පාර කැපවේ එක්සං ජාතික පක්ෂ දැන් ඒ ඒ ඒ කණඩෑඇම්මල්ට පසු කාලිනවේ රටවල ජීවත්වයෙන ගමන් අමතක වුණා මේ පාර අපිට කපල දුනි කවුද කියලා. ඊළකට බලන්න අපර එන කලාප ගැන ඔබ සඳහන් කර රනි වික්‍රමසික ඇතුවා බාරගන්නේ අමුතුම මැතිවරණ කොට්ටාසය බිය ගම ිය ගම කියල ති ාන පෝාසයක් ඇත්ත ඇතේති බාරගන්නවා අලුතෙන් හැදිච මැතිවරණ කොට්ටසය මුඩු බිමක් කැල ගහනය විච්ච තනක් අද එතන තම අර ඩිලාරු සමාගමතතින් අර සලියච්චු ගහන කොම්පනීක ඇත්ල යිකලති. එදකොට මහා බ්‍රධහශෙන්ද කලා පැති කරලතින් ඒ ඒ බියගම ප්‍රදේශයේ දැන් බියගම තියෙන අ අලුත් ලක ආර්ථක ඇතක ගලපගන්න. ඒ ලන්න ඒ ඇතිකරපු නිදාස්වඳ කලාප දකුණ රම් කොක්්ගල නිදස්වද කලාපේ. ඉළඟට කටුණනායකනම් කටුනායක නිදා ස්වද කලාපේ කොළඹ ක්‍රමයගෙනාව දැන් ඒ කින්වත් යන්න බෑ දැන් අලුත් දර්ශනයක් අවශ්‍යයි ලෝක අලු තාක්ෂණයත එක් අලු තපනයන සැසුම්මොල්ට යන්න තිනවා. අපි අයිIT පැත්තෙන් ගොඩා කිසරහට ගීල්ල ක්‍රියා කරන්න තිබෙනවා. එතන්ට එයන්න ඉස්සල්ල වැටනු රටේ අත්තිවාර්ම ශක්ති මචකර තුව තිබෙන . රනිල් වික්‍රමසික මැත්තුමට පුළුවන් ඒ සඳහ ක්‍රියාකිරීමට සහ ලෝකයේ සමග දරරන තැනට දකර ඇ ජර පයද හයම කෙනෙක්ට කියන්න පුළුවන් රනිල් වික්‍රම සිංහ හත්මය ැන් අපි දකින දකුණ වාසය තික දේශාලනයේ වයෝ වෘර්ධ නැත්තම් වයිසින් ටිකක් වැඩි පිරිස්තමයි දේශපල්ලට යොම වෙන දැන්. රනිල් වික්‍රම සිංහම හත්මගේ වය සත්‍යයර කෙනෙක්ට කියන්න පුළුවන් එතුම පරින තයියේ අපි දන්න ඒ පැහැදිලි සත්‍යයක් හැබැයි. ඒ හ නැත් ම නව ෝකත් එක් එක ගැලපෙන අදහස්ඇ මට තියනොද කියර ප්‍රශ්නයක් ඇතිවන්න පුළුවන් මත මට එතුමාට පහුගේ කාලේ බලය අඩුවන්තිබුණු නිසා ගැන තුමාගේ ක්‍රියාකාරීත්තේ දායකත්ය අඩ වෙනත් තැනගතිවරු නිසා මට පුදුම හිතුුණ එතුමා මේ එකසනට වැටන හමයි පක්ෂ නායක ඇැට වාඩි වෙලා එතුමා ක්‍රියා කරන්නනෙම ොමද අපි දාසය විපාහතය පරම් පරවත්්‍ය කිසිර හටයන් කොහොමද අපි විස්සයි පණහ වෙනකොට එක්සත් ජාතිය පක්ෂය කොහට දෙයන්නේ මට ඒක නම් හිතාගන්නවත් බැහැ දෙවනිකාරය තමයි එතුමාගේ මතකය ඔබතුමා කිව්වා එතුමා වසර පහක් විතර දේශපාන පළපුෘද්ධක් තියෙන ටක් වයෝධ නායකත්වයක් ගැන එතුමාට තිෙන මතකේ මට නෑ පාලිමිතුු දෙ විපහ එතුමත් එක්ක තියෙන මතකය මංහිතන්නෑ තියෙනවා කියලා. එතුමට ලෝකයේ පිළිබඳ තියන මතකය. එතුමට ඉතිහාසය පිළිබඳ තියනද මේ මතකය. එතුට බෞද්ධ දර්ශනය පිළිබඳ තින මතකගේ සෙල්ලන්න. මහිතයන එතුමා තමන්ගේ මනස පාලනය කල්ලා නිස ලෙස ජීවත් වෙන කෙනෙ. එතුමට ඒනිසා රටක ප්‍රශ්න අද උදේ ඔබ කිව්වොත් දහයා. එතුමට දහයම මතකෙ තියනවා අවසගමනතුරු. ම හිතනවා ඒකින් ජාතිය ප්‍රයෝජන ගතයතුවම තිබෙනවා කලේ කර චෝදනත්තේ බැතු මටරදැන් අපි දක් පහුගේ කාලේ විදධනනායක සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් වඩාගන්නකට ඔලු අතගාලම් මුූල පොඩ්ඩම් මිරිකළමීම ජනහදවතට සමීපන හැකිලා කාරණාවක්ති බවදැන් අපි දන්න ප්‍රශ්න විසදන්නවඒ කිසික් අදාල නැහැ හැබැයි අ ජනතවාදී ජනහිතකම නායකෙක්කි ලක්ෂණ එතුට තියනවද මං හිතන්නේ දැ. ඔය කියන කාරණා ඔල්ට නේ මහජනය චන්තිදුන්නේ ඒකන ඩිසල් පෝලි ඉන්න ඒකනේ පැටවල්ප කොලිඉන්නේ. එතකොට මහජනයක් තේරුම් ගත යුතුව තිබෙනවා රටක් කරන්න දරු නැලවිල්ලක් දවශ්‍ය කරන්නේ. එහෙම නැත්තං එතුමාගේ අවශ්‍ය කරන්නේ රට ගොඩගැනීම සඳහා වංචාව බොරුව ඒමන චිත්‍රපට නළුවේ දවශ්‍ය කරන්නේ ගැන්නේ රඟපැෑවක්ද ප්‍රඟපානයට රටවල් ගොඩගන්න බෑ රටකොඩ ගන්න ඔහුට තියෙන් ඕන හසල දැනුමක් පළපුොරුද්දක් ජාත්‍යන්තරය පිළිබඳ දැනුවක්. ලෝකයේ රටවල් එ කොහොමද ක්‍රියා කරන්නේ කියලා දැනුවක්. ලෝකේ ආර්ථකගේ කොහහිට ගන් කරන්න කියලා දැනුවක්. සෝවිියද දේශය යුක්‍රේණය ගහගන්න කොට පිටිවල්ට මොකද වෙන්න කියලා දැක්මක් සෝවිදේශය යුක්‍රේණය ගහගන්නකොට ෙල්ලෝල්ට ොද වෙන්නේ කියලා දැක් කොහොමද ලෝක ඇත් එක ක්‍රියාකරන්නේ කියලා දැක්මක් නායක කුට තියෙන් ඕන ඒ මොක්දතුමට අඩු එතුමට ඒ දැක්ම තිවිච්ච නිසා තමයි ඔබයි මමයි දෙන්නම පෙටටල් ගාගෙන පාරිගේ මං ඇමති කෙනෙක් වන්න පුලුවන් ඔබ ජනවාධ්‍යවේදෙක් වෙන්න පුළුව පූලිම ඉන්නඇතුව පෙටල් ගාගෙන ගානේ ිීල් ගෙන ගියාන එක වටිනකම තේරුණ නෑ ශ්‍රීලාංකික මහ ජනතාවට ඉතින් දැන් ඒ බැටුණු තැනින් ආපහු ඒ ක්‍රියාකාරිත්වය එතුමා නිබරිත්තැන්ට ගෙනියයි ඒ ගැන මටනං අබමල් ශ්‍රීණුකොස්සකයක් නෑ ම දන්නවා නිවැැදි කිරීමට හැකි එකම පුද්ගලය දැනට පාලිමේන්තු තුළ සිට ඒ රනිල් වික්‍රමසිංහ මැත්තුමයින් කියලලා කො පක්ෂ දේශාලය පිරිිබඳ වැඩිපුරක් කතාාව වවා ප අප රටේ පක්ෂ දේශපාලය ගැනතාරන්නන කොට එක් චාතිත පක්ෂය අධවිතී තිහස ඇත්තයන පක්ෂයක් ඔබතුම සඳහන් කලාා බොහෝ දේවල්වල ඇරබුම එක් සත්්චාතික පක්ෂය හැබැයි පක්ෂක් විදිට අද තියෙන තැන ගැන සතුටු දොබතුමන්. බලන්න ොකෝ එක ආසනයයි පි පාලිගනවනන්නේ ී අදිද ැ බලන්න ආසන පනහක්තිබනත් ආසන තුනක්තිබනත් ආසන දොළහක්තිබනත් බන එක්සත් ජාති පක්ෂයේ බල සම්පන්න ගම. එක ආසනයයි ඒකනේ අර මට ඕක දැකලා බම විස්්සයි විසයකි. මාර්තු මාන් සිත ට මක ඇතු පලිමින්න්තු යනකටමක් කිව් මෙතුමා එක ආසනයයි මතකතියාගන්න ඒ අගමැතිවල ජනපති වන්න පුළුව ආසනයක් කියල. මොකද එම කිව්වේ ඒ පිළිබඳ දේශපාලනයේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තිවිච්ච නිසා. අපිට තේරුණ දෙදස් ධහනේ රනිල්වික්‍රමින්ිසිහ මැත්තුමා නවත්තපුතනඳද ආර්ථකය වැදි මාවතකට අසුරු ොකොටරනිල් ික්‍රමසික මැත්තුමා අපහපු ාති රවශ වෙන කියලා. ඇති ඔබ අහනවා එක්සත් ජාතිපක්ෂය ගැන පලන ොක එක ආසනයක් කොහොමනං. ආසන අදලිියපනහත් තිවරුණක් හොම වීදන. හො ඔබතක්ක බොහෝදේ කතා කලා විශේෂම දැන් රට තියෙන තැන්න දැන් අගමත්තුම සහන්කරපු තවත් කරුණු අතරති බවදරාව වර්ධන මහත්මයම් දැන්ම් අප රට සැපියම් සිද්ධකරපු බොහෝදධ නක්ට මුදාදගගේ වන්න තියෙනවා ගැනුම් කරුවන් සහපි විශෂම අප රටදේ සැපියුම් චාල සිද්ධ කරන බොහෝ පිරිසකට ගෙවවිම් කරන්න තියනවා. අවෂධ පැත්ත ගත්තත් ඔබතු මාර කලින් සහන් කළා තෙල් අත්‍යවශ්‍යාහරමේ සියල්. ඩපිද ලක්තින අදර් ඉදිරි පත්කනෑෑහරහාරි නත්තම් වන්න මුණනාහරි ක්‍රමකට හරි මේ පිරිසට සහනයක් සලසන අපි දන්න රාජ්‍යාපෘති ගන්නාව කැනහිට ලතින සංවර්ධන වැඩකටතු නැවතිලාතියන්නන්නේ මේදවල් අරබන්න වඕන හැබයි කටිකාලන ඔබතුමාකිවවාගේ රට අඩියහරිස්සරහට ගිල්ලතමයි දවල් අරබන්න වෙන්න සුබවාද ලාපුොර තුතාාගන්න වොද අප ඉසරහට. මහිතනවා මාං අපි අර කබිටුව කැඳවෝපු වෙලාවෙේ මකවා අතෝසන්න බලන්න මේ ඩොලමිලියෙන් දෑහයට වැඩිය තමන්ගේ ප්‍රින්න්සිපල්ලට නෑතියන කට්ටි තමන්ගේ ප්‍රධාන සැපියම් කරවන්නට නයතින කට්ටික. එතන හිටියේනෑ සමස්ත මේ ඉම්පෝටර්ස්ලා හැබැයි හත් අට දෙෙනෙ අත ඉස්සවා. මඟහවා කියක් තියෙනවද ගවන් සමහරයි 12 මිලියන් ොල සමහරය එක්චෙනෙක් එතන නොකිය ඉවරුණ හමට ළඟටඇවලවා මට 1225 මිලියන් ඩොලස් වවන්තවාකිල්. එතකොට සම්පූර්ණිං ව්‍යාපාරික ප්‍රජාවතිවයි. මැද පන්තියක් තිවරයි. දුප්පත් මිනිසු තව අි දුප්පත් බවට පත් කර එතකොට සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවලයක රට අරගෙන ගිය. ඒ අරගෙන ගිය ස්වභාවිදිහා බැලුවහම දෙදස් පාලවේ ජනවාරි අටවිින්ද බාරගන්න කොටත් බිලියන ගණනක නයලැයිස්තුවක් තිබුණා පලවෙනි අවුරුද් ඇතුළත මේ රටේ හිටපු ඉදිිකිරීම් ක්ශේස්ත්‍රයයි වෙන ශේෂත්‍ර ෝලායට. බිලියන ගානක් රුදක් ැකොට ෙවලා අවසංන්කිරීමට පිෝර ගත්තා වර්ෂයක් යනකොට. දැනු තියෙනවා රුපියල් බිලියන මම හිතන්නේ දහදාහකට වැඩිය මහා ණයකන්දක්. ඒ නයකන්ද තියෙන මේ රට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් විවිධ ශේෂත්‍රවල ඉන්න අය සැපියුම් ලබාදීපු අය ආහාරපාන ගැනල දීපු අය එතකොට විශාල නයකන්දක් සමහ රය ඒගේ විස්වාසේ මතමයි ශ්‍ර ලංකා මිනිසු කන්නඩපුරන්නේ මොද ඒ අය විශ්වාස කර පරම්පරා කීපයක් ජාත්‍යන්තරය සම ගන්න දෙනු කල්ලා තියෙන නිසා කව දහරි අපිට දෙයිී කියලා ඒ විශ්වාසවුටරිපපු එවුණන. ඒ විශවාසවුට ලූුණු යවනු ඒ විශවාසයවුට හාල් එවනු විශවාල බරපතල කේදවාචකයකට බුළු ්‍යාරික ප්‍රජාව තල්ු කළ තිබෙනු ොලු ව්‍යාරික ප්‍රජාවම මනිශසවෙල බෙනවා. දැම් මේ ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ඉතා වැදගත් දේශය වසයෙන් අපි ගෙනියන ආර්ථික ප්‍රතිපත්තිතා වැදගත්. දැන් මේ කාරණ දෙකට තමයි පත්වනු වගමති අග්‍රාතය රනනිල් වික්‍රමම්ික මැතුමා දිිගින්දිිටම කියන්නේ අපි යම් ජාතික එකංගතාවයකට. අපි යමු දැ එතුමා කියල තිවුණ එයාලංකා ගුවන්සේවේ රුපියල් බිලියන තුන්සිය පනස්සතරද්ධකොහද විස්සයි විසි දෙකි වෙනකොට නය බරක්තියෙනවා. දැන් මේ වගේ පාඩු ලබන එකද දක්ෂකම, එම ඒ ව්‍යාපාරය ලාබ ලබන ව්‍යාපාරයක් බවට පට් කරලා ගමේ ඉන්න අහිංසක පියදාසයියට හරි ගුණෝතී ඕොනට හරි වැඩිපුර මුදලක් ලබා දිල හොඳ ජවත්ව වෙන සරස්සනකද මුක පියද සමන්ත්‍යයක් කවදවත් තරපලේඉන්නකි නගිෙන නෑ. අර ගුණෝතියන ඕන කවදාවත් අරපලේන්නක නගින්නෙ නෑ. එන පාඩු ලබමින් රුපියල් බිලියන තුන්සියපනක් පාඩු ලබමින් අරගෙන ය දක්ෂකම දක්ෂකම ලෝකයේ සමඟ තරග කරන ගුවන් සමාකමක් පවට පරිවර්තනය කරගෙන. ඒ අයගේ බදු අය කරගෙන ඒ පදුවලින් ශ්‍රී ංකික ජනතාව ජීවච් කරවීම එතකොට එතන්ට අපිට ඉන්න තියෙනවා. බොරු සටම් පාට කියන්න හොඳනෑ ගුවන් සමාගම විකරන් හතරවන්නේ නෑ පඩු ලබන්න ෑ පුද්ජලිකන්සේ කවුරුවත් පාඩු ලබනවනං ඒගොල නැවත සාකච්ඡා කරල්ලා එක ලාබභ ලබනනා අතනයක් බවට පත් කරගන්න. රජයක් දිගටම පාඩු ලබන්න බෑ. එනගේ පාඩු ලබන ස්ථානවල ඉන්න අය ඒ සඳහා වග්‍යන්ට වු. දැන් බලන්න මේ රටේ මෙතෙන්න්ට පත්වෙනකොට බදල්ලමත්‍යන්සයක් තින හැබයි මුදල්ලමන්ත්‍යන්ට ැවිවෙලතිීනවනේ ප්‍රශ් බේරගන් මහ බැංකුවට බැරිවෙලතියනොනේ මේ ප්‍රශ් බේරගන් එදකොට ලෝක මහබැංකු ගොඩක් ඉසරහට කියියා ඔයයි රනිල් වික්‍රමසිංහ අගමැත්තුමා දෙදස් දාාහතයේ තමයි ලෝකය තර කරන මහබැංකු සඟගලපන පරිදි. ලෝක බංකුසායනු සංහධන බැංකවේ නීතිීතිවලට අනුකූලව අවශ්‍ය කර නීති පද්ධතිය කැිනටමන්් ලට න සමත කර. නමුත් එයයි සත්‍යය. ති එනිසා මංහිතරව අපි මහා නයකන්දකට ගොදුරු කල්ල තියෙන ව්‍යාපාරික ප්‍රජාව අරක්‍ෂාකිරීමට පීවර කතයතුව තිබෙනවා ඒ කඩිනමින්ද එක මැදිකාලීනම කොටසක් කරන්න පුළුවන් වී දීර්ඝ කාලිනුවම කොටසක් කරන්න පුළුවන්වෙේ හදිසිය කොටසක් කරන්න පුළුවන් වී. එතවොට මේ අන්ස තුනම ගැන කල්පනා කරලා ක්‍රියා කරමෙන් සිටින්නේ. ඉතාම අමාරු තත්ත්වයක් ලංකා ඉතිහාසේ දරුණු තමාර්ථික තත්තකට පච්කරපුවාස්ථාව ට ංකොච්ච කියල සසිල්ි ගහල දීපපු අස්ථාව. බංකොලොච්ච කිය ලෝකෙ සීල් කල්ලදීපු රටක් ගොඩගන්න රණල්ි ක්‍රමික මැත්තුමා දක්ෂයි කියලමට බයනතුව කියන්න පුළ හොද බවද හත්මේ දැන් ඔබතුමල්ල සැසුම් කල තියෙන විදිරි හබ්දන බතුමන්ලගේ අප ැන ලයිසින් ත්තම් විශ්ලේෂණය තනු කූල්ලව ච්චර විතර කල් ය විත රටහි ජනතාවට ටිකක් කරිසාහනයක් තැනෙත්ම හිතන්නේ මාස කිහිපයක් යනකොට ජනජීවිතය පලබිනිකාරණය තමයි ජීවත්වෙන් අවශ්‍ය ආහාරපාන සහ මූලිකාවශ්‍යතාවයක් ඊළඟට බෙහෙත්ටික සමහර බෙත් වර්ගතිය නෝ විකල්ප බෙත් නැති බෙත් වර්ග එතකොට බෙහෙත් සමාගම් කැදවලති වුනරුවන් ජවදනමැතුමා. බේත් සමාගන්ගලට බිලියන කරනක් දොළ මිලියන ගානක් ගෙවන්න තිබෙනවා. සැපවුම්කරුවන්ට රටේ ජනතාව නොදනුවත්ව බෙහෙත් නැති නිසා. නියමිත වෙලාවට ශෛලකාර්මය කර ගැනීමට නොමැකි නිසා මියයනවා. හැබැයි පුරවේසින් ධ නෑ එනිසැයි මියන් නිිෙල්. එතකට කොරුණාවටඩී මිනිස්ු ප්‍රමාණයක් මියයන තැනකට තල්ුවෙල තිබෙනවා. එතකොට සමහරකාරණ රණල්ලි ක්‍රමික මැත්තුවා කියන විදියට සහන, අයවැයක් ගැනල්ලා කඩිනවී මහ ජනතාව දෙපයි නැකටින්න අවශ්‍ය පරිසරය හදන්න පුළුවන්. මාස කීපයක් මාස හයක් හතක් අටක් ගතවෙයි සම්පූර්ණ යම් ප්‍රමාණිකට රට සෝපච් කරලා මාවතට යොමු කරගන්න. ඉති ඒක පාලිමිේන්තුව ඉන්න දෙසය විසිපස්තන සාකච්ඡා කල්ලා මට හිතෙන්නේ මාස දහටකට අවුරුදේකට සාකච්ඡා මාර්කයෙන් එකඟතාවකට ැවිල්ලා පාලිමේන්තුවී සිරුදන කැපවෙලා රටත් ජාතිත් ගොඩගත යීතුව තිබෙනවා. ඒක පාලිමේන්තුී ඉන්න නියෝජිතයන්ගේ වගකීම. එහෙම ැ මේ රට විනාස කල්ලා මේ රට ලෝකයේ කොන්වන රටක් බවට තල්ලු කිරීම නෙමේ කළ යුත්තේ. බොහෝ සටන් අරගල තියෙන්නේ ගෑස් ටැන්කේ පිටි පස්සේ. එම භූමිතල් ටැන්කිි පිටි පස්සේ.ඒ අහිං ජනතාව භූමිතෙල් නැතුව වේදනාවෙන් ඉන්නේ. ඒ ගෑස්ටන්කි නැතුව වේදනාවංෙන්. හැබැයි වේදනාවන් ජනතාව අතරට ඇතුල් වෙන්න පුළුවන් වෙන කණ්ඩායම්. ඒයට ඉඩ නොතැබිය යුතුයි. ඒ අහිංසක පුරවසියන් ශක්තිමත්්කිරීම සඳහ පියෝර ගත යුතුයි. ඒ සඳ හතමයි පාලිමේන්තුවේ දෙස විසිපස් වෙන එකඟ වෙලා අග්‍රාමත්තුමා සමගත් කතා කරගෙන රට. යලි ඔසවාත් ැබීම සඳහා ක්‍රියාකිරීම වගකීමක් ඇැටියටයි අපේ දේශපාන පලපුද්ධනුව ප්‍රකාශ කරන්න තිබෙන්නේ. හොඳ දෙදහස් පහළ විචනවාරියට පෙනනිතා ජනාධිපතිවරණයක් තිබබා ජනාධිපතිවරෙක් තරී පපත්වනායින් පස්සේ මහ ඇතිවරණයකුත්ඒේ ලබතුමන්ලා යහ පාලන රචයක් පිහිටුවගන්නවා. හැබැයි ඒ රජී ජනාධිපතිතුමන් අගමැතිතුමන් විරසක වෙන ඔවුන් දෙදනා රාජාලනය සිදු නොකරන එකට සිදු නොකරන තැනකට ඇවිත්ති බවසානයේ පාස්කු ප්‍රහරේ හි ප්‍රතිඵල ඇක් විදිට සිදුනාකින කාරණාව පැහැදිලියේ කිසිේ වෙතත් දැන්. මේ ඇතිවෙලා තයනෙත් කිසි මාකාරක යහපාලනයකට සමාන තත්වයක් ගෝටහබේ රජපක්ෂ ජනාධිපත්තුමන් රනිල් වි්‍රම සිංහග්‍රමාාතුමන් දැන් මේ දෙදිනාගේ එකත්වයක් තිබු නැත්තං ඉස්සරහට යෑමත් නැහැ. දැන් ඔබතුමන්ට විශ්වාසද සහතිකද මේ නායකත්ව සුසංයෝග රටේ මේ ගැටලූ විසදන්න හොඳ තෝ තැන්නක් වේ කියලා. මහිතන්නේ ඔබතුමා සඳන්කරා දෙදස් පාලය ජනවාරය අටමින් දැ පස්සේ. සිරිසේන ජනාධිපත්තුමාත් අග්‍රාමාතයර අණනිල්ලි කරමසික මඇතුවත් අතර විරසකය. විරසකය ඔහොදයින. විරසකේදි ගෑස්ටැන්කය එකෙද සාර්ථය පණහිනි. තිී බලන විරසකය තිබුණට ඔබ දහද පරිත්වටික විරසකයේ තිබුණට කාර්යයාල කාරය සහක මත්තේක වැටු තිබුණේ රුපිය ොස්දස් පන්සී අපි දස් දාහනමේ මූලික වැටු පවසන් කරේ රුපියල් තිස් දහසඟ. ඕක බැරදිී අර්ථකථනය දහදානේ වැටු චකරලයක න අනුව අවම වැටුපලබන පුද්ගලයා කාර්යයාල කාරය සහයක ඔගේ මූලික වැටුව රුපිය ොස්දස් පන්සීයයි දෙද ස්දාහන මේ බාර දෙනකොට රුපියල් තිස් දහසයි. එකන දහදහ කිව්වට. වැඩිවෙන තියෙනවා ක්‍රමවේදයක් එතකොට බලන්නකොයි විරසකය හොඳයින්නේ. ඒ විරසකය නරකක්වල් නෑනේ ඒ රසකයෙන් පාඩුවක් වුණේ නෑරට. ඒ විරකය ජාතියටරණ ලික්කසිකම ඇත්තුම අශ්විදයට මෙහවගෙන ගිය කැවිිණට් බන්්ලි කවදාවත් ප්‍රශ්නයක් ඇතිකර ගත්තනෑ කොහොමාර විරසකය හොඳයි මොකද ගැලපෙන නොගැලපෙන අදහස් වලින් තමයි හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මතුවන්නේ. ඉතිංග ගෝටාබේ රාජපක්ෂය ජනාධපත්තුමා ගැන කිව්වා මගේ කල්පනාව හරිහෝ කුමන කාරයයක් හරි මක්නෑ රට විසාල කඩා වැටීමට ලක්වෙල තිබෙනවා. අවුරුත් කෝලාල කර ගණ්ඩුවට මගේ පෞද්ජියලි කල්පනාව තුමා එතනින් ඉවත් වීතුයි කියෙන තනයිඉන්නේ. අපි බල ඉස්සරහටයනට කොහොමදේක්‍රියාව වලි සිදුවන්නේ කියල. මංහිතන්න ගැලපෙන නොගැලපීම දේශපාලන්ට දර්ශනය පිළිබඳ අවබෝධය තියෙනවනවා. ඉතාම හොඳයි. බලන්නකෝ ඔබ කියපු නොගපෙන නොගැලපෙන දෙපොලක් ඩිසල් පෙටල් බූමිතිල් ගෑස් ඔක්කම ගානට දීලා ගෑස්ටැන් කියත් එදදා ෙදා සයිසය පනහට විච්ච එදදා සාරසය පහට අවුදු හතරමාමරක් තීල රට හොඳින් ඉදිරියට අරගෙන කියා එක පැත්තකින් නියගයක්කාවා. ඒකට ජාත්‍යන්තරේ තෑකි දුන්න එක පැත්තකින් ගම්මවතුරක්කාවා. ඒකට ලෝකින් තෑග හම්මපුොන. ඉදට තෑගත්ත එක් රට හොඳින් ඉදිරියට අරගෙන කියා. ඉතියනිසා ගැලපෙන නොගලපෙන අය දේශපාලයේදී දක්ෂමෙන්ට ඕන ගැලපෙන නොගලපෙන එකට වැඩකරන්න. ඉති ඒ දක්ෂකම තියෙන ශ්‍රී ලාංක හොඳ දේශපාන නාකතයයක් තමයි රනිල්ලි ක්‍රරමිකම ඇතුවා. එතුමාට ඕනෑම නොගලපෙන පුද්ජලේක් සමග ක්‍රාකරන්න පුුවන්. එතුමාට බලන්නකු වෙන බයනි තනි පුද්ගලයකුට නොගලපෙන පිරිසක් සමග නායකත්වේදෙන්. ත කොපමන දක්ෂකමක්තියෙන්ට ඕනද. නි පුද්ජලිේ ේවගේ තීරණයකට ගමන් කරන්න. තිය නිසා මං හිතනවා ඒ හොඳයි. දෙදාස් පහලවී නොගැලපීම රට ජාතියට මහා සම්පතක්. සමහරලාට ගැලඹුණනං අසම්පතක් වෙන්න පුළොෝ. ඇති එනිසා අපි බලමු ඉදිරියට යනකට මේරටේ තරුණු පරම්පරාාව අදහසොට ගරු කල්ල මේරටේ ශ්‍රී ලාංකික සමමාස්ථ පුරවේසියන්ගේ අදහස්සොට ගරු කල්ල රට ඉදිරිට ගෙනන්න පුළුවන්කම තිබෙනවා ඒ ගැන මටනා සැකයක් නෑ. හොද හොබ තරුණ පරපුර ගැන කතාකරපුහින්ද අපි දැක අර්ගලය දැන්. අර්ගලයට සිද්ධ විච්ච පහරදීම නොබිය යුත්තක් කියලා සමාජයේ බොහෝ දෙනෙක් කියෙනවා. ඒ හරහා ඇතිවිච්ච වටපිටාව මහ දරුණකේද වචකයක් බවට පත් වන. එක සිවිතත් වලක්කෝ ගන්න තිබුණු දෙයක් දැන් සිදුවී හමරයි. වැරදි කරුවට දුවම් ලබාද යුතු අ අගමැතුමන්ගේ පර්ශ්ුවෙන් මොනුව වගේ දායකත්වයක් දෙලබේේ වැරදිකරුවන්ට දනුවම්දනඒ ක්‍රියාපටය. මං හිතන්න තු නීතිහා සාමය කටයුතු ඇැගිලිකසන එකක් නෑ එතුම කියයි නීතිය ක්‍රියාත්ම කරන්න නීතිය ක්‍රියාත්ප කරන්න යම්යම් කරුණුකාරණ සිදුවෙලතියෙනන ඒවා. පිළිබඳ ඒ අන්ස ක්‍රියක් කල යතුව තිබේ නො මට විශවාසයි එතුයි ඒ ඇගලිගන්න නෙක් න. එතුම ඇඟිලිකහන්නන්නේ යන්නෙත්නෑ තිහාසය පුරා විධයි විධ කතා කියන්න පුළුවන්. නමුත් මබලන්න රටල්ලි ක්‍රමික අයතුවා එය නිසි අක්කාරව ඉදිරියට ගමන් කරලා රටේ ලොවන්න නොඩ ඉතාම හොඳ තැනකට කෙනියයි. ඒක්කම විශේෂයෙන් නීතිහා සාමය පමණක් පාත්වාගෙන ෑමටත් වඩා මංහිතනවා අපි මේ සිදුවිච්ච සිදුවීමෙන් අලුත් පාටමකුත්තිකන තයීතුව තිබෙන. ඒනිසා තම එතුමා දෙවුරුදුට පස්සෙකිව්ේ තරුණයන්ගේ ගෝටගම ආරක්ෂා කරන්න. ඒ අගේ අදහස් යෝජනා බොනවාද කියලා ගොුණු කරගන්න. ඒ අය අප අපේ ක්‍රියාදාමයට ඔුන්ගේ යෝජනා අදහස් එකතු කරගන්න. ඒ යෝජනා අදහසුත් එකතු කරගෙන අපි ඉදිරියට ගමන් කරපු කියලා. හිති මංහිතනවා රනිල්ලි ක්‍රම්සිංහ නායකතුමාට පුළුවන්කම තිබෙනවා ඒ කරුණු කාරණත් හසුරුවගෙන ඉදිරිට ගමක් කන හොද ඔවැතරරි ජර පයවදන හත මේේ ැ දේශා ලක්ඥන්ට විතරක්නවෙේ රටේ චෝදනාතියවා රාච්ච නිල දහරින්ට අතාආරක්ෂණ රාච නිලධහරන්න පිළිමඳ ඔබතුමට ොවන තරම්මදක මති බුතුම නනාමාතවයක් විදිරටයතුක රචට බදවටයතුළ. ඇතැම් නිලධාහරන්ගේ නිලධහරී පන්තියක් තියෙනවා සමහන්න නිල්ධාරීවාදයක් තියනවා. මේ මේ කටයුතුත් රටේ සංවර්ධනයටට බාධාවක් ඇැන්ති ඉන්දු ීරණ ගන්න ගිහම වේගෙන් ක්‍රියාත්මක නොවීම සෑහෙන්න බරපතල ගැටලුවක් තැන් එවැනි අඩුපාඩුත් මගහරවගන්න සූ තරම්ද. පයදනය එකක් ගොඩක් තිබෙනවා නොගැලපෙන්ෙන නීතිරීති පද්ධතිය තුළ. ආයතන සංග්‍රාහයතුල වෙන අන්සවල ඒවා. බහතරයක් සංශෝධනය කරගත යුතුව තිබෙනවා ඒකම රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන්වත් පාරක්ෂා කරමින් ක්‍රිය කරන තිබෙන දැවඋදාහර ැකෙන අපේ කාලය සිදුවුණු බරපතල අඩුපාඩුවක් හැටියට මම දැක්කා රාජ්‍යාන්ත්‍රනය මෙහෝපු හැමතිවරය හැටියට ඔඩිත් කරන ක්‍රමින් හොඩිට එකෙන් මඟ පෙන්ව නො ොමිසන් ඔබ ඉංජිනීර් වෙක්න ඔබ පාලමක් ඇදම් පාලමහදන්නේ සද්භාවවෙන්න ඔබ තීන්දුවරන්තයන සත්භාවෙන්න්න පාල මේ අඩුපාඩුවක් සිදදුුව නොත් ඔබෙන් අය කරන්න බෑ. එතකොට ඔබ පාලමක් හැදුවහම ඒ පාල මවුරු සීයක් තිබුණ හම ප්‍රශ්නයක් නොවී ඇයි ඔබට විශේෂ දීමනවත් දෙෙනවාද නෑ එන ඔබ කරපු ක්‍රියාවලිය සත්්භාවෙන් කරලා තියෙනෝ ඒ අවුරු සීයක් තිබිල තියෙනො තව එකක් අවුරුදු දහයකදි අඩුපාඩුවක් කල ති න. තො ඔබ හිතලා නෙමේ අඩුපාඩුව කල තියෙන හැබැයි. ඔබෙන්ගේ අය කරන්න බෑ ඔබෙන්ගේආය කරන්න බෑ. ඒ වගේ වැරදි නිගමඩවලට සමහර තැන්වල අපේ චක්‍රලේකනුල ගමක් කර. ඒවා වෙන වීතු ඇතිෙන මදන්න ප්‍රදශය ලේකම්ලා හෙමනත්තන් අනිත්ත අපේ දිසාපතිවරු අපේ හිටපු අනි ප්‍රධාන රාජ්‍ය නිලධාරි යාන්ත්‍රයෙන්න්න අ ග්‍රම නිල්ධාරි මහතතුරු ෘි පර්ේෂ නිලධරි මතතුර ආර්ථක සහල් ධර්ිමත්තතුරු ගමේ යම් කටයුත්තක් ක්‍රරාම ලාභයක් වට හම අපි කියන්න ෑන ඔබතුම කර වැඩේ හරි හොඳයි ඒ නිසා ආ්ඩුවට ලාභයක් වෙල තියෙනවා ඔබට දීම නාවක්දන්න ඕනනි කියලා නෑ හම කියන්නේ හැබැ ඔ පාඩුවක් වුණොත් ඒකත් අපි ගණනය කිරීමේ ක්‍රමවි්‍යයක් අශ කල තිබෙන රාජ්‍යන්ත්‍රණය තුළත් දේශපානයන්ත්‍රණය තුළත් තන්න හම නිසා ඇතිවට යම්බයම් අක්‍රමයක්තා සිදුවන්න පුළුවන් ඒවා පානය කර නීතරීති තියෙනවා නීත්‍රීති නැතියේවට ලෝක අද ත් නීතිරීති සකස් වල තිනෙන දැ උදාහන කෙට ගත්තාම මම වරක් අප අග්‍රමාන්තය අනනිල් විකින්සුමැත්තුමයි කතා කරම එතුම කිවවා මේ අයිතුලාභ ගැන තැ ලංකාවෙන අයිතුලාබ පාලනය කිරීමේ නීතිරීති ලෝකෙ රටවල තියෙනවා ඔබට ව්‍යාපාරයක් කරන්න පුළුවන් ඔබට සීට සියක්ලාබ ලබන්න පුළුවන් හැබැබට සට දහක් ලබන්න බෑ තෝට අයිතුලාභ පානය කිරීම නීතිරී ඉක්ම ශ්‍රී ංකාට අ වශ කල තිබිෙනවා ්‍යාපාරික කැම්වලම් බලන්නේ ලායක් ලබාගන්න වරදක් නෙමි ප්‍යාපාරය ස්වභාවය හැබැයි ව්‍යාපාරිකයාගේ ලාබේ සීයට සීයක් තමක් නැතේ කියමු සියට දාහක් ලබා ගන්න බෑ එනගන්න ඒවා පාලනය කරන්න අලුත් නීතීති ශ්‍රී ලංකාවට අවශ කරල තිබෙන. ඒවයේ නීතරීති තුළින් පාලනය කරගන්න පුළුවන්. ඒ අඩුපාඩු ඒ අදාළ අංස කඩිනමින් ක්‍රියාත්ම කළ යුතුව තිබෙනවා රටේ තිබෙන දූෂණය සහ නස්තිය පාලනයකිරීම සඳහා. හොඳ ඔතිර අපි දැක්ක මේ දැන් හරින් ප්‍රාදු ාත්මයා මනුෂනාණය ක අර හත්මයා මේ දෙපල එක තුළලා අගමැත්තුමට හලිපියක්යොමු කරනවා මිලිපියාවව සසාඳී සහන් වෙන දේශාන පක්ෂවල ්‍යායපත්‍රයන්ගෙන් උපට කිය ඉතා කෙටි කලක් තුළ රටස්ථාවර කිරීම සඳහ නිර්පාක්ෂික රජාක් ගොඩනැගීම සඳහ අවශ්‍ය සහහි ලබාදනවා ගන්න ඕනම තීරණයකට එකතු වෙන කියෙන කාරණාව පිළි බඳව ඔවුන් දෙපන සඳහන් කරනවා. දැන් නමිමි. මේ වගේ ම ෙදැකා පිවිතුරු හෙලරුේ පක්ෂනායක ඇතුළ සියලු පක්ෂනායකින්ට හගමැත්තුමන් ලිපි යොමු කරනවා රජය පවත්වගෙන අවශ කටයතුලට සහ ලබා දෙන්න කිය කාරනාවතම යගැත්තුම සඳහන් කළ බ දැ මේ දෙෙත්තේ අපි දකිින් වචය අපේවදන හඳමේ නිර්පාක්ෂික නැත්තම් විශේෂම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්න හගමැත්තුමන්ගේ පොදු අවිවතාර්ථයක් බවට පත්තිලාතින මේ කටයුත්ත. ඉතාමත් එක්මනින් රට හොඳර්ක ගෙන අන්දැන්. ියල් පක්ෂලට ආා කරල යන ැ බුතුමට කියන්න තියෙනම කදමේ දැන් විශේෂම මේ පක්ෂයකතු වෙලා රට ගඩනාගෙන වැඩට මේ පිරිස සහ ලබාද පාලිමින්තුක් ප රිස් රටයයිද තිහසයන අපි දැක්කේ එහම වෙන තැක්මේ පාලිමේ තෝක හම ාල ගෝි යෙන තැක්ව දිරි තමයි රටේ ජනතාව දකි හැබැයි කොච්චරරාධනා කළත් සියලු දිනාටකතුයනෙකවත් අවසානය එකතු නොවෙන පිරිස කුත්තිව. ඒ පිරි සද්දායකරග තු නේද රටේ සංගර්. සියලු පිරිස් එකකරගැනීම තමයි කොහමාන උත්සා කළි ුත්තේ නමුත් යම්කිසි කෙනෙක් එකඟ නොවෙන වනා එතකොට ඔහු සමාජයේ සමහට කොන් වෙයි. එතකොට ඔහුගේ මොද ඔහුට වෙනම දර්ශනයෙකුත් නැත්තන් ශ්‍රී ලංකාව ගොඩගන්න. ඒබ නැත්තා මේ වියසනයෙන් ගොඩීම සඳහා මාර්ගයක් පෙන්න්න. රහසක් වෙන්න බෑ. තමන්ට තියෙන සැලසුම රහසක් වෙන්න බෑ. දේශපාලය වෙනස් සීතුව තිබෙනවා. හැමදාම කිව්වේ අපිට දෙන්න අපි කල්ල පෙන්න්නන්න කියලා. දැන් මේ තියන්නේ එක අනිත් පැත්ත කල්ල පෙන්න්නන්න ඉර පස බලමු කාටද කරන්න පුළුවන් කියලා. තැන් හැමදාම දේශපාල විදිකාව ඇතිවුණු සටම් පාටය තමයි අපිට දෙන්න අපි පෝර නිකන් දෙන්න. අපිට දෙන්න අපි සපත්තු නිකන් දෙන්නක්. අපිට දෙන්න අපි පිනට දෙන්න. ඒ සංකල් පිවරයි ලංකාව සමාජයේ. දැන් අලුත් සංකල්පය පිහිව තින රනිල්ලි ක්‍රමසිංහ අගමැත්තුවාේ කරල තිය අභෝගයක්ත් සමඟ මොක දන්වද කරල පෙන්න්නන්න අව බලා ගන්නමහ ජනතාව දැන් දේශපාලනය වෙනස් වෙලා හොඳ පැරණී අර්ථකතන වෙනස් වෙලා එති මේ ලිපියත් මං අධ්‍යම පේලි දෙක කියව ව්වා ඒක හොඳ හොඳ වෙනසක් ඒ වරදක්ටමේ ඒක ප්‍රටගැන හිතලා ඒ ලිපිය අවසම්වා්‍ය ියලා තියෙනම හිතන එක හොඳ පෙරණ නිමිත්තක් කටිට මම කල්පනා කර අවුසන් වශයෙන් බෝම කැටින් ජනතාවට දෙන්න තින පණිවිටේමකක්ත ප්‍රධාන කාරණ කීපයක් දෙකක් කර්ම මට කියන්න පුුණ. එකක් පාර්ලිපීන්තුව අපි බලමු මේ ජාතික වියසනයේදී රනිල් වික්‍රමසිංහ මැත්තුමා සමඟ කොපමන පිරිසක් හිට ගැන හිද කියලා. එක ඉතා වැදගත් පහජනයට. දෙවනිකාරණය තමයි ශ්‍රී ලාංකික මහ ජනතාවට. මම මට තියෙන දේශපාලනත් දැකීමත් ප පුරද්ධත් අනුව ශ්‍රී ලංකාවේ සියලුම වෘර්තිය සමිති වලට ආගමිකනායකයන්ට මන් දැක්කා ආගමි නායකයන් සමහරය කියනවා. නීති විරෝධී පත්වීමක් කියලා ආගික නායකයන් ඒ වගේ දෙවල් ප්‍රකාශ කරන්න හොඳනෑ ඒම ප්‍රකාශකරනාව මාජන හිත නොම සත්‍යයයි කියලා. එතකොට ආගිමික නායක යමක් ප්‍රකාශ කන කොට ආණඩු ක්‍රමවස්ථාවට සියයට දාහක් අනුකූලයි කල තිබෙන ක්‍රියාවලිය. එතකොට එවැනි ක්‍රියාවලිය ක්‍රියාත්ම කල තියෙන ොහොදක ශ්‍රී ලංකාව සියලුම බෘර්තිය සමිති නායකයන් ශ්‍රී ලාංකික සමස්ස ජනතාව මේ ඔබට ලැබුණු අවස්ථාවෙන් ශ්‍රී ලංකාව, ආසියාවේ ඉහළ තැන ෝසෝලතබන්න සියලුම දෙනා රනිල් වික්‍රම්සිික මැත්තුමාට සහයුගෙලබා දෙන්න. එක්ත් ජාතික පක්ෂ තීරණයක් නොවේ එය ඔබේ තීරණයක් කියලා ප්‍රකාශ කරන්න කැමති. හොඳයි බිහින් මස්තුති ඔබඳතුමට අපිත් එකසාකච්චාවට එක තුන අදවසේ එක් සචාතික පක්ෂය සභපත්තුවන් වජරබේ වර්තන මහත්ම ඇතුන් හක්‍රමාතතුමන්ට මේ රජයට දැන් ඉදිරිගමන් මකට යෝධ පිටිපලයක් සලබාදනවා. අපි දක්කිනවා ක්‍රියාවෙන් ඒ කටයුත්ත සිද්ධ වෙනවා අපිත් විශසිං. රටේ ජනතාව විදිට ඒ කටයුත් එකට එකකු කැම තිකෙන කාරනාව මතක්නන්න ොහෝ ස්තුති අපි දැකතුු ද. හොඳ හිතතුන අප ඔබේ නිවසෙන් සම කන් සූදනම් අදට තීරණය සජීව සංබාධය මේ විදිහට අවසන් කරන සූදනම් ජලත් ලබනා ගරුවාද දවසේ රාත්‍රී දහයි තිහට අපි ඔබේ නිවස එනවා තීරණයක් තරගෙන සුබ රාත්‍රයක් ඔබට.